තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද සුපුරුදු පරිදි මේ සත්‍ය විමසුමේ තවත් ඉදිරිපියවරක් තබමින් පෙර පරිදිම අප ගෞරවනීය ආරාධනය පිළිගෙන පැමිණි මාතලේ ඔවිලිකන්ද රැණ කිටුවගල ආරණ සේනාසනාධිපති අවසරයි පූජනීය පලව්වේ අනම්දැසි ස්වාමීන් වහන්සේ වහන්සේව ගෞරවපූර්වකව පිළිගන්නවා. ඒ වගේම අපගේ මුල සිටම අපට සහයෝගය දැක්වූ මේ වැඩසටහන මෙහෙවීමට අපිව පෙළඹූ අපගේ මහාචාර්ය රවින්ද්‍ර ගොග්ගල මෙතුමනි ඔබතුමාවද ගෞරවයෙන් පිළිගන්නවා. ගිය සතියේ අපි සාකච්ඡාවට බඳුන් කර වාසේම මේ සති කීපේ පුරාම අපි සාකච්ඡාවට බඳුන් කර ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය යන ධර්මතාවය තවදුරටත් පහදා දීමට සුදුසියයි අප ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට යෝජනා කළා. ඒ වගේම එහි ඇති ගැඹුර විවිධ ශාස්ත්‍රයන්හි විවිධ කරුණු රැගෙන විවිධ සූත්‍ර දේශනාම අගෙන් උන්වහන්සේ අපිට පහදා දීමට උත්සාහ කරා. ඒකට විශාල සහයෝගයක් දැක්වමින් යම් යම් කරුණුවලින් ගැඹුර අපට නොහැටෙන බව තේරුම් ගත් මහාචාර්යතුමා එම කරුණ තවදුරටත් විමසමින් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ පදය කෙසේද අපි සමාජගත වී තියෙන ධර්මතාවයෙන් ඔබට ගොස් මේ ගැඹුරු ධර්මය අවබෝධ කර ගැනීමේ විශාල මෙහෙයුමක මේ සත්‍ය විමසුම් වැඩසටහන තුළින් අප යෙදිලා ඉන්නවා කියලා කිව්වොත් නිවැරදි කියලා මා විශ්වාස කරනවා. ගරු ස්වාමීන් වහන්සේ අපේ ගිය සතියේ සාකච්ඡාවට බඳුන් කළ ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ පදයේම තවදුරටත් ඔබ වහන්සේ මතකයි අවසාන කොටස වෙනකොට අර රහතුන් වහන්සේ කෙනෙකු ඒ දකින ඒ ත්‍රිලක්ෂණය දකින ආකාරය පිළිබඳ අපි විග්‍රහයට ඇවිල්ලා අවසාන වෙනකොට ඒ තවදුරටත් විග්‍රහ කිරීමට ඔබ වහන්සේ උත්සාහ කරා මදුපිණ්ඩික සූත්‍රයේ කොටසුත් අරගෙන. නවතත් අපිට තවදුරටත් මේ මේ ගැඹුරු ත්‍රිලක්ෂණයම පහදා දීමට අවශ්‍ය කරන කරුණු ගැන හරි දක්වමින් තවදුරටත් අපිව ඒ අපහැදිලි වටහා ගැනීමට අපහසු සියුම් කරුණු පිළිබඳ අපිට අවබෝධ කර දෙන්නේ වාසිකෙන් ගෞරවණීය ලාසිතු. තෙරුවන් සරණයි මහාචාර්ය රවින්ද්‍ර ගොග්ගලගේ මැදතමිනි පුල් මහත්මයාණෙනි. අපි ඇත්තටම මේ වැඩසටහන පුරාවටම ත්‍රිලක්ෂණය අවබෝධය කරා යන වැඩපිළිවෙල පිළිබඳව විවිධ පැති ඔස්සේ සාකච්ඡා කරන්නට යෙදුණා. එහිදී අපි මම හිතන්නේ ගිය සාකච්ඡා තුළදී අපි මතු කර ගන්නට යෙදුණේ ආර්ය න්‍යාය පාදක කර ගනිමින් මේ අවබෝධය කරා යන ආකාරය ආර්ය න්‍යාය තේරුම් ගණගෙන වටහාගෙන පරිසම්පාද ධර්මයේ ඉක්මවපු රහතන් වහන්සේ පිළිබඳව මෙන්න මේ කාරණා අපි කතා කරන්නට යෙදුණා. ත්‍රිලක්ෂණය දකිනවා කියලා කියන තැනදී පටිසමුපාදය හම්බ වෙන්නට ඕනේ, ආරණ්‍යය හම්බ වෙන්නට ඕනේ. අපි එතනදී කතා කරා පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ මේ අංග 12ට කියන දෙයක් නොවන බව බුද්ධ වචනේ පච්චේ පච්චුප්පන්නාදී සූත්‍රවල පැහැදිලි වෙන බව. පටිසමුප්පාදය කියලා කියන්නේ අවිද්‍යාවටවත් සංඛාරයටවත් විඥාණයටවත් නාම රූපයටවත් සලආයතනයටවත් ස්පර්ශයටවත් වේදනාවටවත් තණ්හාවටවත් උපාදානයටවත් භවයටවත් ජාතියටවත් ජරා මරණයට නොවන බව අපි බුද්ධ දේශනාව තුළ තියෙන කාරණා පැහැදිලි කරන්නට යෙදුණා. මේ සියලු දෙයක්ම පටිච්ච සමුප්පාදය තුළින් හටගත් ධර්ම. පටිච්ච සමුප්පාදයෙන් උපන් ධර්ම. පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ ආර්ය න්‍යායට ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්ස උපාදා ඉදං උපජ්ජති, ඉමස්මින් අසති ඉදං නොහෝති, ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති කියන මෙන්න මේ ආරණ්‍යයයට තමයි පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. එතකොට මේ ආරණ්‍යය ගලපනකොට හේතු සහ ඵල කියන පත්‍යෙන් උපන් බව කියන එක හම්බෙන්නට ඕනේ. ජාතිය කියලා කතා කරොත් ජාතිය භව ප්‍රත්‍යයෙන්, ජරා මරණේ ජාතිය ප්‍රත්‍යයෙන්. එතකොට ජාති ප්‍රත්‍ය ජරා මරණං කියන එකට පටිච්ච සමුප්පාදය කියනවා. ජාතිය ඇතිකල්ලි ජරා මරණ නැත කියන එක, ජාති නැතිකල්ලි ජරා මරණ නැත බව නොවන බව,
ජාති නිරුද්ධවීම ජරාමන් නිරුද්ධ වන බව මෙන්න මේකට කියනවා පටිච්ච සමුප්පාදය කියලා. භවය නිසා ජාතිය බව, භවය ඇතිකල්ලි ජාතිය ඇති වෙන බව, භවයේ ඉපදීමෙන් ජාතිය උපදින බව, භවය නැතිකල්ලි ජාතිය නොවන බව, භවය නිරුද්ධවීමෙන් ජාති නිරුද්ධ වන බව මෙන්න මේකට කියනවා පටිච්ච සමුප්පාදය කියලා. අද අපි ගොඩක් කෙනාට ඔය කාරණාව ගැන හිතන්නේ නැහැ. අපි හිතන්නේ පටිච්ච සමුප්පාදය කියන මේ අංග 12ට. මේ අංග 12 පටිච්ච සමුප්පාදයෙන් උපන් දෙයක්. අපට හම්බවෙනොත් මේ අංග 12 මොකක් හරි දෙයක් අපි සෙවිය යුතුයි පටිච්ච සමුප්පාදේ. දැන් අපි හිතනමු ජරා මරණ තේරුම් ගත්තාම හරි දැන් පටිච්ච සමුප්පාදේ. ජාති තේරුම් ගත්තනම් පටිච්ච සමුප්පාදේ. හැබැයි ජරා මරණ තේරුම් ගන්න ඕනේ ජාති ප්‍රත්‍යයෙන් බව. අන්න එකටයි පටිච්ච සමුප්පාදේ කියන්නේ. ජාතිය ඇති කල්ලි ජරා මරණ ඇත. ජාතිය ඉපදීමෙන් ජරා මරණ උපදී. ජාතිය ඉපදීමෙන් ජරා මරණ. එතකොට ජරා මරණ කියන කාරණාවක් ඇති වෙන්න ඕනේ ජාතිය ඇති තැන. ජාතිය නැති තැන ජරා මරණ ඇති වෙනවා නෙමෙයි. ජාතිය ඇති තැන. එතන සාමිනහස දැන් අපි ওই ජාතිය කියනකොට ඉපදීම කියලා ගන්නවා. එතකොට දැන් ඔබ වහන්සේ මතු කරන්නේ මේ ජාතිය ඇති කල්හි ජරා මරණ කියනකොට දැන් කෙනෙකුට මේක වටහා ගන්න පුළුවන් ආ ඉපදුන නිසා ජරා මරණ ඇති වෙනවා. ඒ කියන්නේ දැන් මව් කුසකින් ඉපදුන නිසායි ජරා මරණ ඇති වෙන්නේ. ඒ කතාවයි ඔය ජාතිය ඇතිකල්හි ජරා මරණ කියන කතාව ඊට වඩා වෙනස් මේ කරුණක් මේ මතු කරන්න හදන්නේ නේද අපේ සංඝ. ඔව් දැන් මෙතන ඇත්තටම ආරණ්‍යය විග්‍රහ කරන්නේ ගොග්ගලගේ මහත්තයා මේ ඇතිකල්හි මේ වේ කියලා න්‍යායය. එහෙමයි. එතකොට දැන් මම හිතන්නේ මම කලින් එකේදී සාකච්ඡා කරන්න ඇති ඥානවත්තු දේශනාව දේශනා දෙකක් තියෙනවා. එතනදී පැහැදිලි කරනවා ඥානවත්තු සූත්‍රයේදී පටිච්චසමුප්පාදයේ ධම්මේ ඥානය හැටියට අවබෝධ කරගන්නදී අතීත අනාගත නිවි. අතීත අනාගත පිළිබඳ විග්‍රහය ඉස්සල්ලාම ඒක තේරුම් ගත්තොත් මේ පටිච්චසමුප්පාද තේරුම් ගන්න පුළුවන්. මේක තමයි නිරුත්තිපත සූත්‍රයේ සංයුත්තනි කය තුනේ. අතීත කියලා යොදන්නේ මොකද්ද? නිරුද්ධං විපරිණතං. නැති වෙච්ච දෙයකට නිරුද්ධ වෙනා ගිය දෙයකට කියනවා අතීතය කියලා. අතීතය කියලා යෙදෙන්නෙම නැති වෙච්ච නිරුද්ධ වෙච්ච දෙයකට. අහෝසින් නැති වෙලා ගියා. අනාගතය කියලා වෙදන්නේ අපහත බුහත හට නොගත් දෙයකට අනාගතය. එතකොට මෙන්න මේ කාලත්‍ර දෙක අපි නිර්වචනයක් කරගන්න ගියාම අතීත අනාගත කියන එක නිරුද්ධ වීම නැතිවීම සහ හට නොගැනීම කියන මෙන්න මේ කරුණු ටික අතීතයයි අනාගතයයි. නිරුද්ධ වීම අහෝසියටපත් වෙලා යෑම කියන එක අතීතයත් නොපැමිණීම කියන එක අනාගතයත්. එතකොට කියන්නේ මෙතෙන්දී දැන් ජාතිය නැති වෙලා ගියාට පස්සේ කතා කරන ජරා මරණ නෙවෙයි. ඔව් මම ඒක කියන උත්සාහ කරේ. ඊට පස්සේ දැන් ඕක තමයි නිරුත්තිපත සූත්‍රයේ කාලත්‍රේ විග්‍රහය. ඊළඟට ඥානත සූත්‍රය පැහැදිලි කරනවා පටිච්චසමුප්පාදයේ දකින්න තැනදී ප්‍රත්‍යං උපන් බව. මේ පටිච්චසමුප්පාද අපි දෙකක් විතර කරමු කතා කරමුකෝ. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණයේ පිළිබඳ නුවණ හට ගන්නවා. ඇත්තටම ද්විතී ඥාන සූත්‍රයේ 77කුත් පළවෙනි එකේ 44කුත් විග්‍රහ කරනවා. එතකොට 77 විග්‍රහ කරන තැනේදී දෙකක්, ඒ කියන්නේ ප්‍රත්‍ය වශයෙන් කතා කරාම 11ක් තියෙනවා ප්‍රත්‍ය වශයෙන්. එකකට ඥාන 7ක් තියෙනවා. ඥාන 7 තමයි ජාතිය ඇති කල්හි ජරා මරණ ඇති බව පළවෙනි එක. ජාතිය නැති කල්හි ජරා මරණ නැති බව දෙවෙනි එක. එතකොට එතන ඥාන දෙකයි. ඊළඟට අතීතයේ ජාතිය තිබුණ නිසා ජරා මරණ තිබිච්ච බව. අතීතය කියන්නේ නිරුද්ධ විපරිණත නැති වෙලා ගියපු දෙයක්. අතීතය කියලා කියන්නේ අනාගතය කියන්නේ හට නොගත්ත. එතනත් අතීතයේ ජාති නිසා ජරාමරණ හට ගන්නවා. ජාති හැදීම ජරාම නිරුද්ධ වෙනවා කියලා ඒ නුවණ හට ගන්නවා ණය පැමිණුවා බැලීමේ. කියන්නේ ගලපා බැලීමේ. හැබැයි ඔය අතීතයට වෙනම කාරණාවකුත් අනාගතයට වෙනම කාරණාවකුත් විග්‍රහ කරනවා. අතීතයේ ජාතිය අතීතයේ දැන් ජරාමරණ කතාවක් නෙවෙයි. නෑ නෑ නෑ. අතීතයේ ජාතිය තියෙන මොහොතේම ජරාමරණ. අතීත ජාතිය අතීත ජරාමරණ. මේ මොහොතේ වර්තමානයේ ජාතිය එක්කමයි ජරා මරණ. ජරා මරණ. මස්මින් සති ඉදං හොති මේ ඇති කල්ලි මේ වේ. ඒ කියන්නේ ජරා මරණ තියෙන මොහොතේම ජාතියක් තියෙන්න ඕන. ඔව් මේ ජාතිය ඉවර වෙලා ජරා මරණ කතාවක් නෙවෙයි. ජාති ඉවර වුණා කියන කතාවෙම මේ කොග්ගලගේ මහත් වෙනවා නිරුද්ධ වෙච්ච දෙයක් නේ. එහෙමයි. ජාතිය ඇති වුණාට පස්සේ ජරා මරණ කතාව තුළම එනවා. ජාතිය කියලා කියන්නේ තුන නිරුද්ධ වෙච්ච දෙයකට අතීතය කියලා ව්‍යවහාර කරන්නේ. ඔව් ඒ විදිහට ගත්තොත් දැන් ජාතිය ඉපදීම වෙනම තියෙනවා. ඔව් ජරා මරණ ඒ වෙලාවේ නැහැ. ඔව්.
ඊළඟට ජරාමරණ වයසට යන එක ගන්නකොට ඒ වෙලාවේ අපි ජරාමරණ කතා කළාට දැන් ඉපදීම නැහැ. ඔව් එතකොට දැන් මස්මින් සතිය දැන් හොති කියන පදේ ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. අනිත් එක දැන් අපි හිතමු දැන් ජාතිය අපට ජරාමරණ අනාගතේනේ. අනාගතේ වෙනම විග්‍රහයක් තියෙන්නේ. අනාගතේ කියන්නේ ආපු නැති. දැන් අපිට ජාතිය චිතනදී පටිච්චසමුප්පාද ධර්මයේදී ජාතිය ඇති කලදී ජරාමරණ ඇති බව හම්බෙන්නට ඕනේ. අනාගතේ අනාගතී ජාතිය ඇතිකල ජරාමරණ නැති බව හම්බ වෙනවා. එතකොට ඔය විදිහට ඥාන 6යි මේ දැනගත් නුවණත් අනිත්‍යයි සංකතයි පටිසම්පන්න බවයි කියන එකයි ඥාන 7යි. එතකොට 11ක් තියෙන ප්‍රත්‍යවසින් 77යි. දැන් ඔය 77 ඉන්නේ නේ අපි අර කොටස් කරලා බලන්න ගියොත් එහෙම. අතීතයට දාලා කොටසක් අනාගතයට කොටසක් දාලා. එතකොට ඒ අපි බලන්න යන කාරණාවේදී අපට හැම වෙලෙම හම්බෙන දේ තමයි අපි කාල තුනම එක පටිසමුප්පාද න්‍යායකට දාගන්න හදනවා. බුදුරණවහන්සේ පෙන්වන්නේ එහෙම නෙමෙයි කාල තුන කියන විග්‍රහය අතීතයේ නිරුද්ධං ඉපරණතම් බවත් අනාගතයේ අපහත බුහතම් බවත් මේ ප්‍රත්‍යුප්පන්න බව කියන කාරණාවට තමයි පටිච්චසමුප්පාදේ විග්‍රහ කරලා පෙන්වන්නේ. පත්තින් උපම් භව කියන එකට අතීතයේට ණය පැමිණිවිල්ලක් වෙනම විග්‍රහයේ තියෙනවා. අනාගතයේට ණය පැමිණිවිල්ලක් වෙනම විග්‍රහයේ තියෙනවා. වර්තමානයේ තුල මෙන්න මේ ප්‍රත්‍යුප්පන්න බව දැකීම තමයි නුවන්. එතකොට මේකට ඉපදිච්ච නිසා මැරෙනවා කියන තැනදී ඉපදිච්ච නිසා මැරෙනවා කියන තැනදී අපිට එක වෙලාවකට හම්බ වෙනවා ඉපදීම පැත්තට ඉලංගුණාට පස්සේ ඒක මේක වෙනවා ජරා මරණය ඒක වෙනවා කාලත්‍රයට බැඳිලා. එතකොට ඉමස්මි සති දැන් හොද ගැලපෙන්නේ. ඒ කියන්නේ ඉපදීම තියෙන මොහොතේ නෙවෙයි මරණය. ඕ එහෙම ගත්තාට පස්සේ පටිසම්පාද ඉපදීම නෑ. එතකොට පටිසම්පාද ගැලපෙන්නේ නෑ. පන්න බවක් නෙවෙයි ඒක. නෙමෙයි. මම ඔකට පුංචි උදාහරණයක් දුන්නා මේ වගේ. දැන් අපි හිතමු මම ඔකට ගත්තා කෝප්ප නිෂ්පාදනය කරන ෆැක්ටරියක් උදාහරණයක් අරගෙන අපි හිතමු අපි මේ කෝප්පය හැදුන හැටි හොයන්න යනකොට අපට කෝප්පය හම්බෙනකොට අපට හම්බෙනවා අර මැටි ටික නිසා මේ කෝප්පය ඇති වුණා කියලා. අපි මැටි පැත්තට ගියාට පස්සේ අපට හම්බෙනවා මේ මැටි නිසා අර කෝප්පය හම්බෙනවා කියලා. අපට හැම වෙලෙම හම්බෙන්නේ එක පැත්තකට ලං වුණාම අනිත් පැත්ත එහා පැත්ත. බුදුරණවහන්සේ ආරණ්‍යය විග්‍රහ කරේ මේ ඇති කල්ලි මේ වෙයි. ඔව්. එතකොට මේ මැටි තියෙනකොට කෝප්පේ නැහැ. කෝප්පේ තියෙනකොට මැටි ටික නැහැ. ඔව්. එතකොට මේ ඇති කල්ලි මේ වෙයි කියන න්‍යායයට ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. දැන් අපි හිතමු දැන් මැටි ටික මේ මැටි ටික දැම්මට පස්සේ වෙන කෝප්පයක්නේ කලින් මැටි ටිකටනේ කෝප්පේ ගිහින් තියෙන්නේ. මේ මැටි ටික ඇචිතන මේ කෝප්පේ හම්බෙන්න ඕනේ. එතන මේ මැටි තැනද මේ කෝප්පේ හම්බෙන්නේ නැහැනේ ලෝකේ විග්‍රහය කතා කරාම. මැටි තිබ්බොත් මැටි ඒක කෝප්පේ නෙමෙයි. නමුත් අපට මැටි තියෙනවා කෝප්පේ හම්බුණා අපි හිතන් අපිට අපි හිතනවා මැටි නිසා තමයි කෝප්පේ හටගත්තේ කියලා. හැබැයි අපට ඒ කෝප්පේ හම්බුනේ කලින් මැටි නිසා. ඒ මැටි ටික නිසා නෙමෙයි. එහෙම. එතනම දැන් ඔය නොගැලපෙන තව එකක් තමයි මැටි වලට තියෙන්න පුළුවන් කෝප්පේ නැතුව. කෝප්පෙට තියෙන්න පුළුවන් මැටි නැතුව. කෝ පටිච්ච සමුප්පන්න බව ඉමස්මෙන් සති දං හෝති න්‍යාය හේතුවෙන් ඵලය වෙන් වෙලා එතකොට එහෙම හේතුවෙන් ඵලය වෙන් වෙලා තියෙනවා කියන තැනදම එතන ඇත්තටම පටිච්චසම කතා කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඒ දෙන්නේ නේ. ඒකට පටිච්චසමුප්පාද කියන්න බෑනේ. දැන් අපට ඔන්න ලස්සන කාරණාවක් කියවි. හේතුවෙන් ඵලය වෙන් වුණා කියන කාරණාව අපි කතා කරාම ඒකට අපි හටගත්ත දෙයක් ඒ කියන්නේ ඒකට ප්‍රත්‍යක් හම්බෙලා නැහැනේ. හේතුව හම්බෙලා නැහැනේ. අපි අපට හේතුව කියන කාරණාව හම්බෙන තැනදී ඵලය හම්බෙන්නේ ඵලය හම්බෙන තැනදී හේතුව හම්බෙන්නේ ඒක ඒක කල්පනා කිරලක් විතරයි. එතකොට පටිච්ච සමුප්පන්න න්‍යායයේදී ওই දෙකම එකට ඉමස්මින් සති ඉදං හෝති. ඒ දෙකම දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි ප්‍රඥා. දැන් අපට ලෝකයේ හැට ওই කාරණාව ගොචර නැති නිසානේ දැන් අපි ওই ප්‍රශ්නේ ගොඩාක් මේ විවිධ පැතිවලට යමු වෙන්නේ. ඒකයි ප්‍රඥා චක්කුසයට හම්බෙන දෙයක්. අපි ප්‍රඥා චක්කුසයේ කියන කාරණාවට අදාළ යෝනිසෝ මනසිකාරය නොකර අපි මේ පටිසමුප්පාදණියායේ දාගන්න හදනවා අපට තේරෙන විදිහට අපි දන්න කෝණයකට. ඒකයි මේ අරුබුදේ වෙලා තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපට තේරුණා නම් බුදුරණවහන්සේ පැහැදිලි කරන්නේ පටිසමුප්පාද දැක්කෝ දහම දැක්කා කියලා. පටිසමුප්පාද දැක්කෝ සෝතාපන්න බව බුදුන් දැක්කා කියලා. ඉතින් මේ විග්‍රහය එක බලනකොට නම් දැන් අපි දන්න පටිසමුප්පාද සෝතාපන්නයි ඉන්නේ. දැන් ওই විග්‍රහයත් එක්ක. ඒතර මේ ලෝකයා දකින හේතුඵල වාදයක් තියෙනවා. මේ නිසා මේ මේ ඒකයි මේ ආර්යණ්‍යයේන මේ පටිච්ච සමුප්පන්න න්‍යාය නැත්නම් ඉදප්පච්චේතාව කියන එක වෙනස් ස්වභාවයක්. ලෝකයේ දකින්නේ ඇත්තටම ලෝකයේ තියෙන කාරණාව ඇති දෙයක. ඒ කියන්නේ අපට ඇති බව හම්බෙච්ච දෙයක.
ඒක ඒ ලෝකයේ යටත් කොග්ගලගේ මහත්තයා අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රය ඊළඟට හීන ප්‍රණීත දුර ළඟ සියුම් ගොරෝසු ආධ්‍යාත්මික බාහිර කියන පදනමට ලෝකයේ යටත් ලෝක කියන්නේ ඕක ඔය කාරණාව ඔස්සේ තමයි මේ ලෝකයේ ඇති දෙයක මේ යම් සත්‍යයක් ගවේෂණය කරන්නේ. දැන් අපි දන්නවා විද්‍යාවත් එක්ක කතා කරා මේ කුඩා අංශු වලට කොටස් කරලා ඒකෙන් නිර්මාණය වෙච්ච දෙයක් මේක ඒ අදාළ ක්‍රියාකාරීත්වය සකස් කරලා තියෙන ඒ අදාළ හේතු නිසා කියලා. ඒක ඇති දෙයක ලෝකෙ. එතන හම්බෙන න්‍යායෙදි හේතුව ඇති තැන ඵලයේ නෙමෙයි. එතන කල්පනාවක් තියෙන්නේ. මොකද ඒක අපේ මනසට මනසින් හිතන දෙයක්. අර හේතු නිසායි මේ දේ තියෙන්නේ කියලා. බුදුරණවහන්සේ පෙන්නපු කාරණා මේක අතම්මේ සූත්‍රයේ තව ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. හේතුච සුදිට්ඨෝ හෝති හේතු සමුප්පන්නාච ධම්මා. එතකොට හේතුවත් දකිනවා මනාකොට දකිනවා හේතුන් උපන් ධර්මයක් දකිනවා. හේතුව දකිනකොට හේතුන් උපන් ධර්මයේ හිතනවා නෙමෙයි හේතුන් උපන් ධර්මයේ දකිනකොට හේතුව හිතනවා නෙමෙයි මේ දෙකම දකිනවා. මේ දෙකම දකින්නට ඇත්තටම එකට තමයි ආර්ය න්‍යාය පිළිබඳව නුවණ. අන්න ඒකට තමයි මේ බුදුරණවහන්සේ පෙන්නපු මේ ධහමේ මූල ආරම්භය වෙන්නේ. කියන්නේ මේ ලෝකෝත්තර මාර්ගය, ඊතරවන මාර්ගය. මේ ඊතරවන මාර්ගය කියන කාරණාව මූලික තැන සම්මාදිට්ඨිය, ඒ කියන්නේ සෝතාපන්න වීම. ඒකට යන්න අපි විවිධ දේවල් කරනවා. නමුත් ලෝකෝත්තර මාර්ගයේ මූලාරම්භය සම්මාදිට්ඨිය තුළදී මේ සෝතාපන්න භාවය කියලා කියන්නේම මේ ආරණ්‍යය දැකීම. එහෙනම් මම හිතන්නේ ගිය සැරේ සාකච්ඡාවේ අපි කතා වුණා අපට මොනවා හෝ අත්දැකීමක් ලැබෙන තැනදී අපි බලන්නට ඕනේ අත්දැකීමට ලකුණක් නැත්නම් අත්දැකීම හරි කියලා දෙන්නේ නැතුව ඒ අත්දැකීම කුමක් ප්‍රත්‍යයෙන්ද එතන පටිච්චසමුප්පාදය යොදන්න. එහෙනම් අපට මොන විදියක හරි ප්‍රතිපදාවක් හුරු කරන තැනදී ඒ ප්‍රතිපදාවේදී අපට යම් අත්දැකීමක් ලැබෙනවා නම් ඒ ලැබෙන අත්දැකීමේ ආරණ්‍යය හොයන්න යන්නට ඕනේ. පටිච්චසමුප්පාද ධර්ම හොයන්නට යන්න ඕනේ. අන්න ඒක හොයනකොට තමයි බුදුරණවහන්සේගේ ධර්මයට යොමු වෙන්නේ. එහෙම නැත්නම් බුදුරණවහන්සේගේ ධර්මයට යොමු වෙන්නේ ලෝකේ යම් පුරුදු කරන ප්‍රතිපදාවක් විතරයි එතන තියෙන්නේ. ආරණ්‍යය හම්බෙනකොට මේ පටිච්චසමුප්පාද ධර්ම දැකලා මම කියන කාරණාවේ තියෙන ශුන්‍යත්‍ය හම්බ වෙනවා. අර මහාචාර්යතුමා පදා දෙන්න උත්සාහ කරපු කරනම තවදුරටත් ගත්තත් ස්වාමීන් වහන්සේ දැන් සමාජයේ ගත වෙලා තියෙන මේ පටිසම්පාද කියන්නේ කාල තුනකට බෙදිලා ක්‍රියාත්මක කරන ක්‍රියාවලිය පිළි. නමුත් ඉමස්මින් සති ඉදං හෝති කියලා ඔබ වහන්සේ දැන් මේ පදා දෙන්න උත්සාහ කරන ධර්ම විග්‍රහය අනුව පටිසම්පාද කියන්නේ මේ මොහොතේ මේ ක්ෂණයකදී සිදුවෙන ක්ෂණයක් කියලා ඔබ වහන්සේ කිව්ව ගන්න බෑ කියලා සිදුවෙන ක්‍රියාවලිය. ඒ සිදුවන ක්‍රියාවලිය තුළ මේ දොළස්වැදෑරුම් ක්‍රියාවලියම සිදු වෙලා අවසන් වෙනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ මේ මොකක්ද ස්වාමීන් වහන්සේ මෙතනදී සකස් වෙන උපත මේ සකස් වෙන ක්‍රියාවලිය කොහොමද මේ සමුදය පටිසමුප්පාදයෙන් දකින්නේ අපි කොහොමද ස්වාමීන් වහන්සේ? අන්න එතනදී ඒ ප්‍රශ්නේ තුළම යම් මං කාරණාවක් කියන්න කැමති. පටිච්ච සමුප්පාදය දැකීම උපත දැකීම නෙමෙයි. අපට උපත හම්බුණා නම් පටිසමුප්පාද දැකලා නැහැ. අපට ජරා මරණ හමුණා නම් පටිච්චසමුප්පාද දැකලා නැහැ. අපට භවය හමුණා නම් පටිච්චසමුප්පාද දැකලා නැහැ. ස්පර්ශය හමුණා නම් පටිච්චසමුප්පාද දැකලා නැහැ. අපට මේ මොහොතේ උපත හමුණා නම් ඒ පටිච්චසමුප්පාද දැකලා නැහැ. මේ මොහොත ජරා මරණ හමුණා නම් ඒත් පටිච්චසමුප්පාද දැකලා නැහැ. අතීතයේ උපත හමුණා නම් ඒත් පටිච්චසමුප්පාද දැකලා නැහැ. අනාගත ජරා මරණ හමුණා නම් ඒත් පටිච්චසමුප්පාද දැකලා නැහැ. එහෙනම් මොන විදිහකින් උපත හෝ ජරා මරණ හෝ භවය හමුණා නම් එතන පටිච්චසමුප්පාද දැක්මක් වෙලා නැහැ. එතන අපිට මූලික නුවණ ඇතිවිය යුත්තේ පටිච්චසමුප්පාද කියන එක නෙමෙයි. මේක පටිච්චසමුප්පාදයෙන් ඉපදිච්ච ධර්මයක් කියන කාරණාව. හැබැයි පටිච්චසමුප්පාදයෙන් ඉපදිච්ච ධර්මයක් කියන එක අපේ සංකල්පයෙන් තමයි දැන් හම්බ වෙන්නේ. පටිච්චසමුප්පාය දැක්කා කියන්නේ ජාතිය කියනකොට දැන් ජාතියද අතීත ජාතියද අනාගත ජාතියද අදාළනේ භව ප්‍රත්‍යයෙන් ජාතිය. භවය ඇති කල්ලි ජාතිය ඇත භව. ජාතිය විතරක් තේරුණා නම් එතන ජාතිය කියන එක පටිච්චසමුප්පාය තේරුම් ගනිල්ල නෙමෙයි. ජාතිය තේරුම් ගත්ත නම් පටිච්චසමුප්පාය තේරුම් ගනිල්ලක් නෙමෙයි. ජරා මරණ තේරුම් ගත්ත නම් පටිච්චසමුප්පාය තේරුම් ගනිල්ලක් නෙමෙයි. ජාතිය තේරුම් ගන්නවා කියලා පටිච්චසමුප්පාදයත් එක්ක තේරුම් ගන්නවා බව ප්‍රත්‍යයෙන් ජාතිය බව හම්බෙන්නට ඕනේ. අන්න ප්‍රත්‍යයෙන් ඒක තමයි ඉමස්මින් සති ඉදං හෝති ඉමස්සුප්පා ඉදං උප්පාජි. දැන් මේක මේ අපේ හුදු පුජ්ජලික අදහසක් නෙමෙයි. මේක බුද්ධ වචනේ බුදුරණවහන්සේ පෙන්නපු මේක තමයි පටිච්චසමුප්පාද කියලා විග්‍රහ කරන්නේ. ජරා මරණය කියන කාරණාව හම්බෙන්නේ දැන් ඉපදෙනවා හෝ අනාගත දැන් මැරෙනවා හරි අනාගතේ මැරෙනවා හරි කියන එක නෙමෙයි. ජරා මරණය කියන එක හම්බෙන්නකොට ජාති ප්‍රත්‍යයෙන් කියලා. ජාතිය ඇති කල්හිම ඇති
මොහොතේම ජරා මරණෙත් එතනම විද්‍යමාන වේ. ඒ කියන්නේ ජාතිය ඇති හේතුව දැන් අපට ගොඩක් වෙලාවට පොග්ගලගේ මහත්තයා ෂණීය මොහොත කියලා කතා කරන ගොඩව හැමෝම යනවා දෘෂ්ටියකට. ඒ කියන්නේ ජාතිය ඇති බව කියන තැනදී ජාතිය ඇති වෙලා ඊට පස්සේ ජරා මරණ නෙමෙයි. ඔව්. අපි තව විදිහට කිව්වොත් නේ ජාතියයි ජරා මරණයි එකට විද්‍යමාන වෙනවා. අන්න හරි. ඒක ඒක හරි. ඉමස්මින් සතේ ඉදං හෝති කියනකොට මම අර අපි මතු කරපු අනිත් කරුණත් මේලා මතක් කරන එක හොඳයි. මේ ඇතිකල්ලි එය වේ කියලා නෙවෙයි. ආන් ඕ. දැන් ಜಾති ඇතිකල්ලි එය කියලා තවත් මේ ජරා මරණයක් නෙවෙයි. හ්ම්. ಜಾතිය කියන තැනම පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ ජරා මරණ. ඔව්. දෙකම විද්‍යාව. ඇතිකල්ලි මේ වේ. ඔව්. කියන කරුණ. ඒක තමයි පටිච්චසමුප්පාදය කියන්නේ. ඒකම හැබැයි එකක්වත් කල්පනාවක් නෙමෙයි. එහෙමයි. විද්‍යාමානයි. විද්‍යාමාන. කල්පනාවක් වුණා නම් ඒක එය වෙලා. දැන් අපි කල්පනා කරන දේ ජරා මරණ පැත්තට අපි ලං වුණාම ජාතියක් වෙච්ච නිසා කියලා අපි ඒක වෙලා ඒක නිරුද්ධං. ජාතියක් වෙච්ච නිසා කියලා සංකල්පය. ජාතිය පැත්තට ගියාට පස්සේ ජරා මරණ වෙනව අනාගතේ. ඒක ඒත් ඒක වෙලා. හැබැයි ජාතිය ඇති කල්ලි ජරා මරණ ඇත කියන කාරණාව දැන් මොහොත දැම්මට පස්සේ යම් කිසි කෙනෙකුට තව ප්‍රශ්නයක්. එතකොට තවත් දෘෂ්ටියකට යනවා. මේ හේතුව සහ ඵලය කියන දේක ඒකයි මේක එච්චර තීක්ෂණ භාවය. බුදුරණවහන්සේ අර පෙන්වන්නේ අශ්ලෝමයක් 100කට පල්ලා ඇතින් එල්ල විදින උදාහරණේ. කොච්චර තීක්ෂණ නුවණක් මේකට අවශ්‍යයි. සූත්‍ර දේශනාවක් තියෙනවා. ඔව් සංයුත්තනිකයි පහේ තියෙනවා. මේ ආර්ය සත්‍ය දර්ශනයේ තියෙන ඒක උදාහරණයට ගන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේ චාරිකාව වඩිනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ දකිනවා මේ ලිච්ඡවි කුමාරවරු ඊටාම දක්ෂ ලෙස ඉලක්කයට විදිනවා. බුදුරණවහන්සේට ගිහිලා ආනන්ද ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමිනී මේ ලිච්ඡවි කුමාරවරු පුදුම දක්ෂතාවයක් නේ තියෙන්නේ කියලා. ඒ අවස්ථාවේ බුදුරණවහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කරන ආනන්ද ඕකද දක්ෂතාවයේ අශ්ලෝමයක් 100කට පල්ලා ඒකක් ඈතින් ඉල්ලලා එවැනි හැකින් විදින එකද දක්ෂතාවය කියලා. අනේ ස්වාමීනි අර ඊතලින් විදින ඉලක්කය මොකද්ද? මේක හිතාගන්නත් බෑ. ඒක අසාමාන්‍ය දක්ෂතාවයක් කියලා. ඊට වඩා අමාරුයි සක්කාය දිට්ඨියකට කියන එක. එතකොට එහෙනම් බලන්න අපට මේ නිකන් අපට එන සිතුවිලි මාත්‍රයකින් අපට දැන් හරි දැන් තේරුණා කියන හිතන විදිහකට එකක් නෙමෙයි මේ පටිච්චසමුප්පාද දර්ශනය කියන්නේ. ඒ පටිච්චසමුප්පාද දර්ශනය නැත්තම් මේ ආර්ය න්‍යාය නැත්තම් මේ දැන් මේ දර්ශනයට ආවනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේ ආර්ය සත්‍ය මේ සියලුම දේවල් එතන හම්බ වෙනවා. එහෙනම් මේ පටිච්චසමුප්පාද න්‍යාය කියන කාරණාවේදී ඒ දැන් ඉපදෙනවද අතීතයේ ඉපදුනාද දැන් මැරෙනවද අනාගතයේ මැරෙනවද කියලා අපි මරණයක් හරි ජාතියක් හරි කතා කරන්න එනවනම් එයා පටිච්චසමුප්පාදේ හම්බෙලා නැහැ. පටිච්චසමුප්පාදේ හම්බෙනකොට ඔන්න බලන්න හොඳට හිතලා අවිද්‍යාව මේ වෙන කල්ලි සංඛාරත් මෙය. අවිද්‍යාව නම් මේ ඇති කල්ලි සංස්කාර නම් මෙය. දැන් අපි හිතුවොත් අවිද්‍යාව ඇති වෙලා ඊට පස්සේ සංස්කාර කියලා එතන කොහොමද යෙදෙන්නේ? සංස්කාර ඇති තැනම අවිද්‍යාව ඇති බව. සංස්කාර අවිද්‍යාව තිබීමෙනුයි සංස්කාර තිබෙන්නේ. අවිද්‍යාව ඇති වෙලා ඊළඟට සංස්කාර වෙනකොට අවිද්‍යාව විද්‍යාවමන් නැහැ සංස්කාර අවිද්‍යාවමාන. එතකොට හේතුයි ඵලයේ වෙන්වීම. හේතුයි ඵලයේ වෙන්වීම. එහෙමයි. එතකොට අවිද්‍යාව ඇති වුණාට පස්සේ නම් සංස්කාර වෙන්නේ. සංස්කාර හැම වෙනකොට අවිද්‍යාව නිරුද්ධා. එතකොට එහෙනම් එහෙම කතා කරාම පටිච්චසමුප්පාදේ හම්බෙන්නේ නැහැ. එහෙම පවතින්නේ බෑ. ඒ එහෙම න්‍යායක් නෙමෙයි මේ ලෝකයාට. ලෝකයාට දර්ශනය වෙන පැත්තක් නෙවෙයි මේක. දැන් ලෝකයාගේ පැත්ත තමයි පෙසයන්හස මේ හේතුව වැය වෙලා ඵලයක් උපදින. එතකොට ඵලය උපදිනකොට හේතුව දකින්න බෑ. බෑ. මේ පටිච්ච සමුප්පන්න න්‍යාය එහෙම හේතුව විතරක් හෝ ඵලය විතරක් හෝ දකින්න පුළුවන් කමක් නෙවෙයි. ඵලයක් දකිනවා නම් එතනම හේතුවත් විද්‍යමාන වෙන්න ඕන. ඉමස්මින් සති ඉදං හෝති. ඒ කියන්නේ මේ හේතුවටත් ඉමස් මේ කියලා කියනවා ඵලයටත් මේ කියලා කියනවා. ඔව්. ඒ කියන්නේ මේ ඇතිකල්ලි මේ වේ. එතකොට මේක අර එකක් නැතුව අනිකක් ගැන කතා කරන්න පුළුවන් කමක් නෙවෙයි මේ පටිච්ච සම්පන්නය. ඔව්. ඒ දැන් එහෙම බැලුවාම ටිකක් ඔගොල්ලෝ මහත බලන්න කල්පනා කරලා දැන් අපි දොළොස් ආකාර මේ පටිච්ච සමුප්පාදය කියලා කතා කරන මේ අංග 12 අපි මේ පෙරපසු නොබි ඒ කියන්නේ මේ කටගත්ත ඊළඟට මේ කටගත්ත ඊළඟට මේ කටගත්ත කියන න්‍යාය කොච්චර නොගැලපෙනවද කියන එක. ඒ කියන්නේ මේ නම් අවිද්‍යාව ඇති වෙලා සංස්කාර ඇති වෙනවා කියලා කතා කරොත් එතන ආර්ය න්‍යාය හම්බෙන්නේ නැහැ. එතකොට අවිද්‍යාව තියෙනකොට අවිද්‍යාව ඇති වුණාට පස්සේ සංස්කාර හම්බෙලන්නේ ආර්ය න්‍යාය හම්බෙන්නේ සංස්කාර ඇති වෙනකොට අවිද්‍යාව ඉවරයි. අවිද්‍යාව ඉවරයි. එතකොට එහෙනම් ඒකද මේ දැන් කෙනෙක් කියන්න පුළුවන් නෑ ඒ තුල අවිද්‍යාව තියෙනවා කියලා. ඒතර හේතුඵල ධර්මයක් නෙමෙයි ඒකමනේ. දැන් කෙනෙක් කියන්න පුළුවන් නෑ ඒතර අවිද්‍යාව වුණාට ඇති වෙච්ච සංස්කාරය අවිද්‍යාව තියෙනවා.
එතකොට හේතු බල දහමන්නේ නෑනේ. එහෙමයි. එතකොට ඒ සංස්කාර අවිද්‍යාව එකක්. ඔව්. එතකොට ඒකත් වැරදි. එහෙනම් අවිද්‍යාව කියන හේතුව නිසාම සංස්කාර කියන ඵලය. අනික නිරෝධය කියලා කියන්නේ දැන් අපි නිරෝධය කතා කරන්නේ හටගත්ත දෙ නැතිවීමනේ. මේ කරුණ අපේ ස්වාමීන් වහන්සේ දැන් ওই ටිකක් උපමාවකින් කිව්වොත් පැහැදිලි වෙයි. මං හිතන්නේ අපි දැන් අර හේවනැල්ල ඇති වෙන එක. එහෙම නැත්තම් මං ගන්නේ අර වීණාවේ. ඔව් වීණාවේ උපමාව. එහෙම නැත්තම් වතුරට ඉබෙන බල්ලා. දැන් අවිද්‍යාව තියනකන් වතුරේ බල්ලා ඉන්නවා. ඒ කියන්නේ මේ අවිද්‍යාව මත ගොඩ නැගෙන දේ අවිද්‍යාවෙන් වෙන් කරලා කතා කරන්න විදිහක් නැහැ. හේතුවෙන් වෙන් කරන්න බෑ ඵලය. ඒ වගේම ඔබ වහන්සේ අර ගිය සතියේ තිස්සේ සතිය අර විනෝපම් සූත්‍රයේ අරගෙන දේශනා කරා ඒක හරීම සරලව කෙනෙකුට අවබෝධ කර ගැනීමට. ඒක තමයි අතරේ ඒ ඒ උදාහරණ ඔක්කොගෙම ගත්තාම හේතුව ඇති වෙලා ඵලය ඇති වෙනව නෙමෙයි. බල්ලව දණ්ඩින් මතර බලනකොට ඒකත් එක්ක හට ගන්න ස්වභාවය. ඊළඟට වීණාව දණ්ඩින් වාදනය කරන කිරීම ඇති කල්ලි ශබ්දය වෙනම ගේන්න බෑ. බෑ. වීණාවයි දණ්ඩයි වාදනය කිරීමෙන් තොරව. තොරව ගේන්න බෑ. එහෙමයි. ඒතර මේ ඇති කල්ලි මේ වේ කියන ධර්මතාවය. ධර්මතාවය. ඊළඟට ගහේ හේවන. මේ හැම දෙයක්ම හේතුව ඇති තැන ඵලය ඇත. හේතුව ඇති වුණාට පස්සේ ඵලය ඇති වෙනවා නෙමෙයි. එතකොට හේතුව ඇති තැන ඵලය ඇත කියනකොට දැන් මේ පටිච්චසමුප්පාදයේ අංග 12ම කතා කරන තැනදී මේ හැම එකටම මේ ඇති කල්ලි මේ වෙයි කියන න්‍යාය නම් යම් කිසි කෙනෙක් විග්‍රහ කළා දුන්නොත් එහෙම අවිද්‍යාව ඇති වෙලා සංස්කාර ඇති වෙලා දැන් මේකට මේ කා ඒ කියන්නේ මේක උනාට පස්සේ මේක තුනාට පස්සේ මේක කියලා විග්‍රහ කරන්න යන තැනදීම මේ පටිච්චසමුප්පාද න්‍යාය අහලකටවත් එන්නේ නැහැ. මොකද මේ ඇති වුණාට පස්සේ මේක ඇති වෙනවා නම් අවිද්‍යාව ඇති වුණාට පස්සේ සංස්කාර ඇති වෙනවා නම් අවිද්‍යාව කියන අතීතයට ගියප එක. සංස්කාර ඇති වෙනකොට අනාගතයට තියෙන එකක් තමයි විඥානය කියන එක. එතකොට එහෙනම් ඒ විදිහට කතා කරනකොට අතීත අනාගතයට විග්‍රහ කරන බුදුරණවහන්සේ වෙනම පරියාය. ඒක අනිරුද්ධ සහ නොපැමිණිච්ච කාරණයක්. නමුත් පටිච්චසමුප්පාදයේ විග්‍රහය මේ කතා කරන න්‍යායයට අපි එහෙම හිතුවොත් ගැලපෙන්නේ නැහැ. පටිච්චසමුප්පාද න්‍යාය කියලා කියන්නේ මේ ඇති කල්ලි මේ වෙයි කියන න්‍යායයි. ඔව්. දැන් ස්වාමීන් වහන්සේ දැන් මේ අපි අහගෙන ඉන්න අයට ගැටලුවක් එන්න පුළුවන්. දැන් මේ ජාතිය ඇති කල්ලි කොහොමද ජරා මරණ මේ දෙක එකට විද්‍යමාන වෙන්නේ කොහොමද? මොකද ඉපදීම දැන් සාමාන්‍ය කෙනෙක් ලෝකෙට අයිති විදියට ඉපදීම එක මොහොතක. වයසට යෑම එන්නේ ඉපදීමෙන් නෙමෙයි, මේ ඉපදිලා අවුරුදු ගාණක් ගිහිල්ලා සමහර වෙලාවට මේ ලෝකයා හිතන විදිය. ඒතර මේක පටිච්චසමුප්පාද න්‍යාය නෙවෙයි. මේ ලෝකයාට පේන ඇත්තක්. ලෝකයාට පේන ඇත්ත ආර්ය දර්ශනයේදී බොරුවක් වෙනවා කියලාත් කියනවා. මෝස ධම්මං. ඒ කියන්නේ ආර්යයන් වහන්සේට පේන ඇත්ත ලෝකයාට තේරෙන්නේ නැහැ. ලෝකයාට පේන ඇත්ත නෙවෙයි ආර්ය දර්ශනයේදී ඇත්ත වෙන්නේ. එතකොට මෙන්න මෙතන මොකක්ද මේ පරස්පරය? දැන් අපි මේ ජාතියයි ජරා මරණයි කියන දෙක සම්බන්ධ කරනකොට එකවන් තව කාරණාවක් කියන්න කැමති. අපි ඉස්සනම් ලෝකෙ මට්ටමින් පොඩි කාරණාව අපි හිතමු. දැන් ඕක ওই කාරණාව තේරුම් ගන්න කලින් මෙන්න මේක දැන් අපි හිතමු අපි අතීතයේ ඉපදුණා කියන එක දැන් අපට සංකල්පයක්නේ. දැන් අපි මේ දැන් මේ මේ මොහොතේ ඉපදුණා බව කවුරුවත් දන්නේ නැහැ. මේක ඉපදුණා හැටි හිතා ගන්නවා අහලා තියෙන දේවල් වලින් හරි වෙන දේවල්. ඒක සංකල්පයක්. ඔව් ඉපදුණා මොහොත මතක නැහැ නිකාට. ඔව් එහෙනම් එතකොට අතීතසි අතීතය. ඊළඟට අපි හිතමු මේත මොහොතකට කලින් සිදුවෙච්ච සියලුම දේ කතා කරලා. ඔව්. ඒ සියල්ලක්ම අපට සංකල්පයක් විතරයිනේ. එහෙමයි. අනාගතේ එන්න තියෙන දේවල් ගැන හිතලා බලන්න. ඔව්. ඒ සියල්ලක්මත් අපට සංකල්පයක්නේ. ඔව්. ඒක ඇවිල්ලා නැහැ නේ කොහොමද? ඇවිල්ලා නැහැ නේ. එතකොට අතීත සහ අනාගත කියන නිර්වචනය දෙන්නේ ওই ටිකට. එහෙමයි. දැන් කෙනෙක් කියන්න පුළුවන් අතීතය අතහරින්න වැඩක් නැහැ. ඒ කියන්නේ අතීතයක් නැහැ කියලා. අතීතයක් තියෙනවා. අතීතයක් තියෙනවා. ගෙවිලා කියලා. අතීතයේ නිර්වචනය ගෙවුණා කියන එකට. එහෙමයි. අතීතයක් තියෙනවා. අතීතයේ නිර්වචනය නිරුද්ධ වුණා කියන එක. ගෙවිලා ඉවරයි කියන එකට දෙන මේ වචනේ තමයි අතීතය. එහෙමයි. එතකොට අතීතේ නෑ කිව්වොත් වැරදි. එහෙමයි. අතීතේ තියෙනවා. අනාගතේ නෑ කිව්වොත් වැරදි. අනාගතේ තියෙනවා. අනාගතේ කියලා කියන්නේ නොපැමිණි දෙයට දුන්න නිර්වචනය. නොපැමිණි බව කියන එකට වචනේ තමයි අනාගතේ කියන්නේ. එහෙමයි. එතකොට එහෙනම් ඒ සියලු දේවල් අපි දැන් හිතනකොට අපේ සංකල්පයක් විතරයි. එහෙමයි. එතකොට එහෙනම් ওই සංකල්පය අපි ඇත්තටම සාමාන්‍ය ප්‍රායෝගිකව අපේ ජීවිතයත් එක්ක ගතා කල්පනා කරලා බැලුවොත් මේ ලෝකයා හැම වෙලෙම ඔන්න ඔය කාරණා අතීත නිරුද්ධ වීම සහ අනාගත නොපැමිණිච්ච කාරණා ඔස්සේ
සතුටින් පිළිගන්න පැවැත්මක් තමයි කරගෙන යන්නේ. නමුත් ලෝකේ මට්ටමින් කෙනෙක් කල්පනා කරලා බැලුවොත් අපි මේ හිතන දේ හිතවිලි ටිකක් විතරයි කියලා කෙනෙකුට ලෝකේ මට්ටමින් තේරුම් ගන්න පුළුවන් මුලින්ම. ඊළඟට පටිච්චසමුප්පාද න්‍යාය. ඇත්තටම පටිච්චසමුප්පාද න්‍යාය කියලා කියන්නේ ලෝකේ අපට ප්‍රකට ජරා මරණ කියන කාරණාවෙන් පටන් අරගෙන. ඒ කියන්නේ අපට දැන් හම්බෙච්ච. මොකද අපට හම්බෙච්ච දෙයක් ඔස්සේ යන්න තියෙන්නේ. අපට ජරා අපට හම්බෙන්නේ ජරා මරණ. අපට ජාතිප්‍රත්‍යෙන් ජරා මරණ හම්බෙන්නේ නැහැ. එහෙමයි. අපට හම්බෙන්නේ ජරා මරණ. අපි හිතන එකක් උයි ජාතිප්‍රත්‍යෙන් ජරා මරණ කියලා. එහෙමයි. අපට හම්බෙන්නේ ජරා මරණ අපි උදාහරණකින් ගත්තොත් දැන් වයසට ගිය කෙනෙක් දකිනකොට එහෙම නැත්නම් ලෙඩ වුණ ස්වභාවයක් දකිනකොට අපිට එතනම මේ જાතියක් පෙහෙන්න නැහැ. ජරා මරණය වෙනම පේනවා. මේ ලෝකෙට අයිති පැත්තෙන් ගත්තොත් මුලින්ම අපට හම්බෙන්නේ ඒක අපි ජරා මරණ කියන්නේ ඒකනේ මම අර මුලින්ම විග්‍රහ කරේ අංග 12 පටිච්චසමුප්පාදේ නෙමෙයිනේ. අංග 12 පටිච්චසමුප්පාදෙන් උපන්දය. එතකොට දැන් අපට හම්බ වුණා පටිච්චසමුප්පාද ධර්මය නොදකපු නිසා පටිච්චසමුප්පානේ උපන්දයක් හම්බලා තියෙන්නේ. ජරා මරණ දැන් මේක තවත් පටිච්චසමුප්පන්න බව අවබෝධ නොකළ නිසයි මේවා හම්බෙලා තියෙන්නේ. හම්බෙලා තියෙන්නේ. එහෙමයි. එතකොට දැන් මේ ජරා මරණ කියන කාරණාව අපි හිතමු ඇත්තටම මේක තවත් ධර්ම හොයනකොට ජරා මරණ කතා කරන්න දෙයක් නැහැ. මේ ස්කන්ධ ටිකක් ඒ කියන්නේ මේ ගෝචර මේ ස්කන්ධ කතාවක් විතරයි තියෙන්නේ. නමුත් අපට මේ මූලිකව හොයාගෙන යනකොට මේ දැන් ඒකත් කියන්න ඕනේ. ස්කන්ධ ටිකක් විතරක් කියන කාරණා අපි දැන් අර මේ දැන් මොකක් හෝ විග්‍රහ කරන එක සංකල්පයක් විතරයිනේ. අපට කවදාවත් ස්කන්ධ කියන කාරණාව දුකක් කියලා හම්බෙන්නේ නැහැනේ. ඒක හම්බෙන්නේ නුවණට. දැන් අපට ස්කන්ධය කියලා හම්බ වෙන දේ අපි හිතනවා මේක දුකක් කියලා. එහෙමයි. ඇත්තටම අපට හිතවිල්ලක් විතරයි මේ දැනෙන දුක නෙවෙයි. නෑ, ඒක ස්කන්ධ දුකක් කියලා හිතනවා. හැබැයි අපට දැන් හම්බ වෙන පටිච්චසමුප්පාදේ නොදකපු නිසා පටිච්චසමුප්පාදෙන් උපන් ජරා මරණ කියන එක දුකක් කියන කාරණාව ජරා මරණ තරම් නෙමෙයි නේද? ජරා මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසය ඔක්කොම බුදුරණවහන්සේ විග්‍රහ කරනවා. මොකද අපට මේ හම්බින දේව පීහි විප්පයෝග, අපීහි සම්පයෝග මෙන්න මේක තමයි අපට දැන් ලැබිච්ච ප්‍රතිඵලය. මේක ප්‍රතිඵලය. ප්‍රතිඵලය හම්බෙච්ච තැනදී අපි මූලිකව ලෝකයේ ඇහැට හම්බෙනවා, ලෝකයා හිතනවා මානසික කල්පනාවෙන් අතීතය. දැන් අපට තියෙන අතීතයක් තිබ්බා කියලානේ. අතීතය කියන්නේ මොකද්ද කියන එක නෙමෙයි, අපට තියෙන අතීතයක් කියන එක තිබ්බා. අතීතයේ ඉඳලා මේ දැන් ආවේ අනාගතයකට යන ඔන්න ඔය දෘෂ්ටි දුරවන්නේ සක්කාය දෘෂ්ටියත් එක්ක මේ සබ්බාසුර ලස්සන පැහැදිලි කරනවා මේක දුර වෙන ආකාරය. එතකොට අතීතයේ ඉපදිච්ච නිසා දැන් ජරා මරණ කියලා තමයි පටිච්චසමුප්පාදයේ හැටියට කෙනෙකුට හිතෙන්නේ. මේක නොදන්න කෙනාට ලෝකේ පැත්තෙන් හිතෙන්නේ මේ විදිහට. මේ විදිහට. ඒ කියන්නේ අතීතයේ ඉපදෙච්ච නිසා. හැබැයි දැන් ජාති ඔය කාරණාව කොග්ගලගේ මහත්තයා බුදුරණවහන්සේ ඕනේ නැහැ කියලා දෙන්නේ. එහෙමයි. ඔය කාරණාව කියලා දෙන්නේ අපි නිකන් අහන්න වෙන ආගමක කෙනෙක් ළඟට ගිහිල්ලා ඔබ ඇයි ලෙඩ වෙන්නේ ජරාවට මරණයටපත් වෙන්නේ ඉපදෙච්ච නිසානේ. ඉත මේ ජීවිතේ ඉපදෙච්ච නිසා තමයි ඔය මේ ඔක්කොම තියෙන්නේ. ඒක කියලා පවා හුරු වෙලා තියෙනවා සාමාන්‍ය ඉපදෙච්ච නිසානේ මේක සිදුවන්නේ කියලා කියන්නේ. සිද්ධාර්ථ කුමාරයා බුදු චන්න අර අසිත තවස. නෑ අස්වා චන්න කියන අසුපදවන කෙනාගින්නේ එනම් මේ මූලික න්‍යාය සතර පෙර නිමිති. සතර පෙර නිමිති තුල උන්වහන්සේ මේ ඊටත් කලින් අවබෝධ කරනවා එන්න. මේ අරක සාස්තු සුනච්ච සාස්තුවරයා වෙලා ඉන්න කාලේ. ඒ කාලේ බෝධිසත්වයෝ තේරුම් ගත්ත මේ ඉපදීම නිසා මේ මිනිස්සු ජරා මරණ කරා යනවා ආයුෂ කෙටි කියලා තන අග තියෙන දියබින්දක් වගේ. ඒ කොච්චර කාලයකටද අවුරුදු 80,000කට කියන්නේ. අවුරුදු 80,000ක කාලයකට කියනවා මේ ආයුෂ තන අග තියෙන දියබින්දුවක් වගේ කියනවා. ඉතාලම ස්වල්පයයි කියනවා. උපන් සත්වයා එච්චර වේගෙන් මරණය කරා යනවා කියනවා අවුරුදු 80,000ක් ආයු කාලෙට. එතකොට දැන් අවුරුදු 100ක්වත් නැහනේ. එතකොට එහෙනම් දැන් අනිත් ඊට වඩා දකින්නවා. එතකොට ඒ න්‍යායේ බෝධිසත්වයන්ගේ ධර්මයක්. බුදුරන් වහන්සේගේ ධර්මයක් නේ. මොකද ඇත්තටම බෝධිසත්වය කියන්නේ ලෝකේ නුවණ තියෙන පිරිසක්. ඒ වගේ තමත් විවිධයි ඉන්නවා. එතකොට ලෝකේ නුවණ 36ට ගෝචර වෙච්ච දෙයක් ඒක. එහෙමයි. හැබැයි බුදුරන් වහන්සේ ලෝකෙන් ඊතර වන ප්‍රතිපදාවක් පෙන්වලා දීලා තියෙනවා. ලෝකෝත්තර මහරකිය අන්න ඒකයි මේ ලෝකයේ ඇසින් පමණක් දකින්න එකක් නෙමේ පඤ්ඤා චක්කුසයට හම්බ වෙන ලෝකෙන් ඊතර වන ප්‍රතිපදාවක්. ඒකයි මේක පෙර නොඇසු විරු දහමක්.
අන්වෙන්නේ ධම්මචක්ක හිම ගොඩක් දේශනාවල පැහැදිලි කරන්නේ පුබ්බේ අනනුසුත්ති ධම්මේසු චක්කං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යාව උදපාදි ආලෝක උදපාදි වශයෙන් පෙරණ වැසු විරුධහමක් ඉන්නේ. ඒක මේ ලෝකයේ අයට ලෝකයා විසින් දුන්න දෙයක් නෙවෙයි. දැන් අපි බලන්න සමහර ලාවට අපි යම් ධර්ම කාරණාවක් ගලපන්න ගන්නකොට අපි මේ ලෝකයේ තියෙන දේවල් ඔස්සේ මේ ගලපන්න යනකොට ඒක අපි දන්න දෙයක් ඔස්සේනේ. ඒ නිසානේ අර මේ කොට්ටිත මේ කෝසම්බී සූත්‍රයේ ඊළඟට චංකි සූත්‍රයේ අර සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක දිටි නිච්ඡානක් අන්තිරාම ඉක්මෝබව අපි කලින් සාකච්ඡාවකදී කරේ. එතකොට ඉක්මෝබව අවබෝධයක් නෙමෙයි මේක. මොකද ඒක එක්ක තියෙනවනේ ඒක පෙර අසූ දෙයක්. ඒක ඉක්මෝබව දෙයක්. ඔව් අපේ රුචියක් අපේ දන්න දෙයකට ගැළපෙන ගතියක්. ඒ විදිහටයි අපි මේ ජාති ජරා මරණ දැන් ගලපලා තියෙන්නේ. ගලපලා තියෙන්නේ. ඒක ආර්යණ්‍යය නෙවෙයි. නෑ. ඒසේ ගලපලා කෙනෙකුට ධර්ම අවබෝධ කරගන්න පුළුවන් නම් එන සියලු දෙනාටම මේ මාර්ගයට ඇතුළු වෙන්න හැකියි. ඔව්. ඇත්තටම මේ සාමාන්‍යයෙන් කෙනෙකුට පහදලා දෙන්න පුළුවන් මේ අතීත ඉපදෙච්ච නිසානේ මේ ලෙඩ වෙන්නේ වයසට යන්නේ කියලා. එහෙම වුණා නම් මේ ෂණ සම්පත්තියක් අවශ්‍ය නැහැ. ඔව් එහෙම වුණොත් බුදු බවපත් වෙන්න ඕනේ නැහැ. බෝධසත්වයෝම මේ ඔක්කොම කරගන්න. මොකද බෝධසත්වයන්ට ඒ ටික තේරෙනවා. ඔව්. එතකොට අපි මේ ටික මං හිතන්නේ සාකච්ඡා කරන්නේ මේ මතය තාම මේක ආර්යණ්‍යය නෙවෙයි කියන එක තේරුම් ගන්න. මොකද එහෙම තේරුම් ගත්තොත් තමයි ඊළඟට ආර්යණ්‍යය මොකද්ද කියලා හොයන්න පෙළඹෙන්නේ. ඒ සඳහා මේ දැනුවත් කරන්න තමයි මේ සාකච්ඡා කරන්නේ. ඔව් ඇත්තටම කොග්ගලගේ මහත්තයා මෙහෙම එකක් තියෙනවා. මේ ලෝකේ සත්‍ය බුදුරන් වහන්සේ පෙන්නපු වචනේ විතරයි. අපට බුදුරන් වහන්සේ පෙන්නපු වචනෙන් එහා ගියපු දෙයක් නෙමෙයි අපි විග්‍රහ කරන්නේ. හැබැයි අපට පෙන්ලා දෙන්න පුළුවන් යම් කිසි සමාජයේ දෘෂ්ටිගතක වෙලා තියෙනවා නම් යමක් ඒක බුදුරන් වහන්සේගේ ධර්මය හා නොගැලපෙන බව පෙන්ලා දෙන්න පුළුවන්. ඔය මතය දහමට ගැලපෙනවද? බුදුරජාණන් වහන්සේ නිතරම කියන්නේ දහමට විනයට ගලපලා බලන්න කියලා. එතකොට තමන් ඉන්න මට්ටම මේ මතය හරිනම් දහමට ගලපලා බලන්න, පටිච්ච සමුප්පාදයට ගලපලා බලන්න, චතුරාර්ය සත්‍යයට ගලපලා බලන්න කියන පැත්ත. හරි වැදගත් වචනයක් නම් ආචාර්යතුමාගෙන් මේ ධර්ම විනයට ගැළපීම වචනයකට කිව්වට කෙසේද ධර්ම විනයට මෙන්න මේ පටිසමුප්පාදයට හෝ ආර්ය සත්‍ය හතරට ගලපන්නේ යම් දේශනාවක් කියන එක සාමාන්‍ය ජනතාවට හරි ගැටලුවක්. ඒක තමයි පුල් මහත්තයා කල්යාණ මිත්‍ර ඇසුර කියන්නේ. දැන් අපට හිතෙනවා නම් අපි දන්න දෙයට දැන් ගලපනකොට ආ දැන් මේක පටිසමුප්පාදයට ගලපුණා කියලා අපිට තේරුම් ගත්තට ඉන්නේ. බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා කීටාගිරි සූත්‍රයේදී රහතන් වහන්සේට හැර අනිත් සියලු දෙනාටම කල්යාණ මිත්‍රයාගේ ආශ්‍රය අවශ්‍ය බව. මොකද හේතුව මාර්ගයේ ඉදිරියට ගමන් කරන්නේ. ඉතින් එහෙනම් සද්ධා හෝතාපන්න මාර්ගයට යන කෙනාට කොහොම අවශ්‍යතාවයක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. රහතන් වහන්සේට විතරයි අවශ්‍ය නැත්තේ. එහෙමනම් අපි දන්න දැන් අපි දන්න දෙයක් නම් ගලපගෙන යන්නේ. ඇත්තටම සෝතපන්න කෙනාට නම් එයා ධර්මයෙන් පිට යන්නේ නැහැ. දැන් එතනින් මෙහා කෙනා අපි දන්න ධර්මයට දැන් අපි දන්නේ කියලා කියන අපි තේරුම් ගත්තනි යම් කිසි කෝණිය. ඕකට තමයි මේ ගලපන්න හදන්නේ. ඕකට කොච්චර ගලපුවත් ඒ අපේ රාමුවම තමයි. දැන් අපි දැන් අපි හිතමු යම් කිසි කෙනෙක් ජාතිය නිසා ජරා මරණ දැන් මට අවබෝධ වුණා. ඉතින් ඒක එක පැත්තකින් සෝතපන්න වීම. එහෙනම් ඉතින් එයාට ආයෙ වෙන කාගෙන්වත් අහන්න ඕනේද? එතනින් එහා මොකද්ද කරන ප්‍රතිපදාව? දැන් මොකද්ද එතනින් එහා? එහෙම අහන්න දෙයක් නෑ. දැන් මෙතන තියෙන්නේ තමන්ගේ සංකල්පයකින් ජාති නිසා ජරා මරණ කියලා තීරුම් ගත්ත තමන්ගේ කෝණයෙන් තීරුම් ගත්ත හුදු සංකල්පයක් විතරයි. නමුත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දැන් චුට්ටක් ඉස්සෙල්ලා දේශනා කරා මේ අසුලෝමයක් 100කට පළලා ඒ තව එවැනිම අසුලෝමයක් ඇතින් එල්ලා එකිනෙකට විදිලා ඝටනයක් කිරීම යම් කිසි කෙනෙකුට පුළුවන් ද ඒතරම්ම සියුම් දුර්ලභ කාර්යයක් කියලා මේ සක්කාය දිට්ඨිය කඩන්නේ. ඒතර සක්කාය දිට්ඨිය කියන එක කඩන්නේ නැතුව කොහොමද මේ ආර්ය මාර්ගයට යම්මයි කියන්නේ ආර්ය භාවනාවක් කරන්නේ මේ සම්මා දිට්ඨියටපත් වෙන්නේ නැත්නම් මේ අවසානයේ මේ චතුස්තක සම්මා දිට්ඨිය නැත්නම් මේ ආර්ය සම්මා දිට්ඨියටපත් වෙන කෙනෙක් කතරම් සියුම් ධර්ම කරුණක ප්‍රඥා ගෝචර ධර්ම කර්ම කවබෝධයක් අවශ්‍යද? එනම් කතරම් ගැඹුරු දහමක් ප්‍රඥාවට ගෝචර වෙන පමණ ප්‍රඥාවට පමණක්ම ගෝචර වෙන දහමක් නේද මේ සරල විදියට යම් කිසි විදියකට විද්‍යාවට හෝ නවීන විද්‍යාවට හෝ නැත්නම් භෞතික විද්‍යාවට හෝ ගලපලා සමාජගත කරනවා නම් ඒක මහා ගැටලුවක් නේ අපේ ස්වාමීන් වහන්සේ. ඇත්තනම දැන් ඒ කියමනත් එක්කම අපිට හිතන්න පුළුවන් ඒක ලෝකීය දෙයක් නේ. බුදුරන් වහන්සේගේ ධර්මයේ ලෝකෙන් ඉතර වෙන දෙයක්. ලෝකීය දෙයක් නෙමෙයි. ලෝකීය දෙයක් උපකාර කරගෙන ඉදිරිපත් කර ප්‍රතිපදාවෙන් ලෝකේ ඊතර වීමක් හම්බෙන්නට ඕනේ.
බුදුරන් වහන්සේ මූලික බුද්ධ දේශනාව කරන්නත් මන්දෝසාහි වුණා. මේ ලෝකයට මේක ඉච්චරට අමාරුයි, ගම්භීරෝ, දුද්දසෝ, ඊළඟට පණ්ඩිත වේදනීයෝ, අතක්කාමචරෝ, මේ විවිධ වචනටයක් ඉස්මතු කරලා පෙන්වුවා මේක ඉච්චරට අමාරුයි කියලා. අපි මේ දකින විදිහට ලේසිකන් නෙමෙයි. එහෙනම් අපි හැම වෙලේම බලන්නට ඕනේ ධර්මයේ මූලාරම්භය වන සක්කායදිට්ඨිය කැඩීම නම් අපට කොතන හරි මම හම්බ වෙලාද, ඒ හම්බ වෙලා තියෙන්නේ පටිසමුප්පන්න දෙකීමත් එක්ක. මම හම්බ වෙනවා කියලා කියන්නේ දැන් අපි හිතන්න ඕනේ මේ මම මේ මම කියලා. මම හම්බ වෙනවා කියලා කියන්නේ යමක් ගෝචර නම් ගෝචර වුණේ මට. අන්න ඒක තමයි මම මතු කරන්න හැදේ. මම හම්බ වෙන්න කිව්වහන් දැන් පිරිස සමහර විට හිතන මම නෑ. හැබැයි රූපේ තියෙන වේදනාව තියෙන මම නෑ. රූපේ තියෙන මම නෙවෙයි කියලා. අන්න ඒ කරුණත් දැන් රූපය ඇසුරු කළොත් මම විවි. ඉතින් රූපයක් කියන කාරණා කොග්ගලගේ මහත්ය කනටද හම්බෙන්නේ? දැන් හොඳට හිතලා බලන්න. දැන් අපි හිතනවා නෑ නෑ රූපේ තියෙනවා මේවා අපේ මම දුර වෙලා. දැන් රූපේ කනටද හම්බුනේ? රූපේ නාහයටද හම්බුනේ? රූපේ හම්බෙන්නේ මොකටද? ඇහැට. දැන් ඇහැ තිබිච්ච නිසානේ රූපේ හම්බුනේ. ඇහැ. ඇහැ දැන් රූපය ඒ තමයි මම සමහර වෙලාවට අහනවා. දැන් ওই රූපේ ඇහෙන් දැකපු රූපේ හම්බුනේ එතකොට මේ කාගේ හැකින්ද මේ ණයට ඉල්ලගෙන හැක් කරන් බැලුවද? ඒ තමන්ගේ නෙවෙයි නා. දැන් මම කියන වචනේ කියන්නේ නැහැ. ඒකේ හැංගිලා තියෙනවා කියන එකයි මේ දෘෂ්ටිය තමන්ට පේන්නේ නැහැ මේ. පේන්නේ නැහැ. ඒකට හේතුව ඇත්තටම මේ කාලේ මම ඔය ගොඩක් කියනවා ඉවසීම නැහැ. නුවණ නැහැ. ඒකත් එක්ක කොහොම හරි ඉක්මනින්ම තමන් සතුටු කරන්න දැන් හරි මම සෝතාපන්නයි. දැන් මට මේක තේරෙනවා. ඒකටයි ඔක්කොම කැමති. වෙන දෙයකට නෙමෙයි. මේ සත්‍ය හොයන අදහස, සත්‍ය ගවේෂණය කරන අදහස නෙමෙයි තියෙන්නේ. සත්‍ය හොයන අදහස, සත්‍ය ගවේෂණය කරන අදහස තියෙනවා නම් ওই කාරණා එකක්වත් වෙන්නේ නැහැ. ඉතින් අපට පේන්න යමක් තියෙනවා කියලා යෙදෙන තැනම, ඇහෙන්න දෙයක් තියෙනවා කියලා යෙදෙන තැනම, ඇහෙන්නේ නැහැ රූපයකට, කනක මේ ඇහැකට, ඇහෙන්නේ කනකට, කනක් තියෙන්නේ කන මේ 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 මේසෙක තියෙන එක නෙමෙයි. කන මේසෙට ආච්චි දෙයක්වත් කන වෙන කාටවත් ආච්චි දන්නේ කන ආйти මට. මගේයි කන. මගේ කනටයි ඇහුනේ. ඒ කියන්නේ අහන්න කනක් ඉපදුනා නම් මම ඉපදුනා කියලා දකින්න මං හිතන්නේ දක්ෂ වෙන්න ඕන. මේ දහම් න්‍යාය හොයන කෙනෙක්. ඒකනේ දැන් ඇසීමක් කියන කාරණාවත් අරහත්වේ නෙමෙයිනේ. දැන් ඇසී සුතේ සුතමත්タン හික්මීම අරහත්වේ නෙමෙයි. එයත් මග. ඒ සඳහා හික්මෙන්න තියෙන විදිහ. හික්මෙන්න තියෙන විදිහ. දැන් අපි හිතනවා මොකද සුතයක් කියලා හරි විග්‍රහයක් දෙනවා නම් එතන පැනවීමක් ප්‍රඥප්තියක් නේ. හැබැයි එතන සුතේ සුතමත්タン කියලා හික්මෙන්න තැනදී නුවණක් තියෙනවා. ඒ කියන්නේ එතනදී නුවණක් යොමු වෙලා තියෙනවා මගේ කනට කියන කාරණාව ඉක්මවු නුවණක් තියෙන අර මාමඤ්ඤ ස්වභාවයත් එක්ක. හැබැයි ඒත් එයාට සුතයක් හම්බ වෙලා සංකතයක් සකස් වෙච්ච දෙයක් හම්බ වෙලා. එහෙමයි. සකස්වෙච්චදී ඉක්මවල නෙමෙයි තියෙන්නේ. සකස්ීම හම්බෙලා තියෙනවා. ඉතින් එහෙනම් මේ අපට මේ ලබන පේන දේවල් ආලෝක හරි ඊළඟට දැන් මම මේ දැන් දකින්න දෙයක් මට හම්බුණා. මට තේරෙන්නේ මේ දැක් මේ තියෙන්නේ මෙතන මේ පටවි ආපෝ විතරයි නැත්නම් මෙතන මේ විතරයි කියලා මේ කැඩිලා බිඳිලා යනවා ඇති වෙලා නැති වෙනවා. මේ ඕන දෙයක් ඒ විග්‍රහය මොකද්ද? මවට හම්බෙච්ච විග්‍රහය. හැබැයි අපට හම්බ වුණා නම් හම්බුච්ච දෙහි ප්‍රත්‍ය මේ ඇති කල්ලි මේ වෙයි කියන අපට ඕන දෙයක් හම්බවන්න කමන්නේ. ආලෝකයක් ආවත් කමන්නේ, ධ්‍යාන කියලා මොනව නිර්වචනයක් ආවත් කමන්නේ, ඊළඟට කැඩල බිඳල යනවා ආවත් කමන්නේ, ඊට පස්සේ මේ මොහොතේ මොනව හරි ප්‍රතිපදාවක් ආවත් කමන්නේ, මොකක් ආවත් කමන්නේ, ඕකට සමුදයක් ඇති බව, ඔතන මම මට ගෝචර වෙච්ච දෙයක් මෙතන සමුදයක් ඇති බව ඉස්සරලාම තේරුම් ගන්න. තේරුම් අරගෙන සමුදේ හොයන්න පටන් ගන්න. මේ දේ ලැබෙන්නේ අවිද්‍යාව මත බව. අන්න. ඒ දේ ඒ කියන්නේ මේ විදිහට මොනවා හෝ අධිවචනයක්, මොනවා හෝ ප්‍රඥාප්තියක් මොන විදිහකින් හරි. දැන් ඔක නෙමෙයි මේ මොග්ගලික මහත් අහලාදී දීඝනක. දීඝනක සූත්‍රයේ දීඝනක කියනවා ඇදිලා මම මේ ලෝකයේ තියෙන සියලු දෘෂ්ටි ප්‍රතික්ෂේප කරනවා. මම කිසිම දෘෂ්ටියකට කැමති නැහැ. කවුරු කිව්වත් ඒක වැරදි. ඒක වැරදි. එකක්කම් ප්‍රතික්ෂේප කරනවා. එතන බලන්න දැන් ලෝකයේ වෙනකොට පේනවා එයා කිසිම දෘෂ්ටියක් අල්ලගෙන නැහැ නේ. හැම දෘෂ්ටියකින් ප්‍රතික්ෂේප කරනවානේ. බුදුරණවහන්සේ අහනවා ඔබ සියල්ල ප්‍රතික්ෂේප කරන්න කැමැත්තක් තියෙනව නේද?
අන්න එබඳු දෘෂ්ටියක් ඔබට තියෙනවා. සියල්ල ප්‍රතික්ෂේප කරනවා නම් මො දෘෂ්ටිය ඔබට තියෙනවා. ඒක යාල්ලගෙන ඒක තුල මම ඔය කියන්නේ එතන උදාහරණයකට අහු වෙනවා. දෘෂ්ටියකට අහු වෙච්ච බව. ඒ වගේ අපි දැන් මෙතන අනිත්‍ය දැක්ක, මෙතන මම නැහැ, මෙතන මම නැහැ, මේකත් දුකයි, මේක මම නෙමේ, මේ දැන් මිෂණයක් පාසම් මේක බිඳනවා නැති වෙනවා, ෂණයක් වාතා උපදිනවා මැරෙනවා, මෙතන තියෙන්නේ මේ උදේවයි දැකීම, මෙතන මෙහිමයි කියේ කියා, මේ ඔක්කොම මම නෙමේ කියේ කියා අපි ඔක්කොම අතහරිනවා, අතහරිනමුත් අතහරින්නෙක් ඉන්න බව හම්බෙලා නැහැ. ඒ විදිහට කරන්නෙක් ඉන්න බව හම්බෙලා නැහැ. මේ ප්‍රතිඵල ලැබුණේ මටයි කියන එක ප්‍රතිඵලෙ මටයි හම්බුනේ කියලා හම්බෙලා නැහැ. එතනත් මමම ඉන්න බව හම්බෙලා නැහැ. සක්කාදිට හිමමයි තාම ලෝකෝත්තර මාර්ගය අහලකටවත් ඇවිල්ලා නැහැ. හැබැයි දැන් මෙහෙම කියනකොට කෙනෙකුට හිතා හිතින්නත් පුළුවන් තරහ යන්නත් පුළුවන්. නමුත් මේ තමයි සත්‍යය. මේ තරහ ගියත් එහෙම වුණත් මේක හොඳ දෙයක් නේ. මොකද ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා මේ ආර්ණ්‍යය හොයන්. ඒක තමයි. මහත්තයා ගෙවගේ මේ රැවටීමෙන් ගලවා ගැනීම පිනම ඇතිනේ. කික්කොක්ක පොකපමණ පිරිසක් මම ආරේ මම සක්කායදිත්තේ කැඩපු පුද්ගලෙක් ස්වාමීන් වහන්සේලා මට කිර තින උන්වහන්සේලා පරපත්‍ය රහිතයි. එතකොට මේ අපි මේ සති කීපය තුල කර විග්‍රහයත් එක්ක ඒක ගැලපුවම කොච්චර ගැඹුරු ධම් කරුණක් අවබෝධ කරගන්න යුතුද ස්වාමීන් වහන්සේ? ඔව් ඒ කියන දේ තුලම තියෙන්නේ උපුල් මහත්තයා ඒ සභාවයටපත් නොවෙච්ච බව. ඇත්තට මම මේ මුංචි උදාහරණයක් කියන මේක මං හිතන මං කීප එක අහලා ඇති. මම කීප එක නෙවෙයි මහයතිවරයෙක් මෑතියුගේ කියපු උදාහරණයක්. ඒ කියන්නේ මේ අවුරුදු 20කට 30කට කලින් ඒ කාලෙත් මේ ප්‍රශ්නේ තිබිලා තියෙනවා. අවිදින අහලා තියෙනවා මේ කට්ටිය මෙහිම අවබෝධ කරා කියලා, මෙහිම ආර්ය ධ්‍යාන, මෙහිම මගපල් ලැබුවා කියලා කියනවා. මේකේ සත්‍ය අසත්‍ය මොකද්ද කියලා මේ ගිහි ඇත්ත ඇවිදින්න ඒ අතිවරයෙන් අහලා තියෙනවා. ඊට පස්සේ ලස්සන උදාහරණයක් කියනවා. ඔබ නිදාගෙන ඉන්න කෙනෙක් ළඟට ගිහිල්ලා තට්ටු කරලා අහන්න ඔබ නිදිද කියලා. ඊළඟට නිදේද කියලා ඇහුවට පස්සේ එයා නැකිලා කිව්වොත් ඔබම නිදාගෙන ඉන්නේ කියලා ඒ කරුණෙන්ම තේරුම් ගන්න ඔබ නිදි නැති බව. නිදාගෙන ඉන්න කෙනෙක් ළඟට තට්ටු කරලා ඇහුවොත් ඔබ නිදිද කියලා ඔහු නිස්සබ්ද නම් අන්න එතනයි තේරුම් ගන්න ඕනේ කියලා. ඒ නිදාගෙන ඉන්න කෙනෙක් ඇවිල්ලා නැකිලා කිව්වොත් ඔබ නිදාගෙන ඉන්නේ කියලා නිදාගෙන නැහැ නේ. අන්න ඒ වගේ තමයි ඔව් මන් දැන් සෝතාපන්නනේ, මන් දැන් රහත්, මට ආර්ය ධ්‍යාන තියෙනවා, මම දැන් මේවා කරන්නේ, මට දැන් මේකයි කියලා කියනවනම් ඒ කරුණෙන්ම තේරුම් ගන්න ඕනේ ඒ ස්වභාවයට ලං වෙලාවත් නැහැ කියලා. තවත් එක උදාහරණ ස්වාමීන් වහන්සේ දැන් ඔය කියන විදිහට සරල විදිහට මේක මාසයක අර කෝස් එකක් වගේ පාඩම් මාලාවකින් මාස 3ක පාඩම් මාලාවකින් දවස් 14ක පාඩම් මාලාවකින් කරන්න පුළුවන්කම තිබුණා නම් බුදුන් වහන්සේ ඒ දවස්වල මාස 6 හරි මාස 3 හරි මේ පාඩම් මාලාවක් කරන්න තිබුණා. එහෙනම් බුදුරන් වහන්සේ මේ අතීතයේ අනාගතයේ ගැන බලලා ඔය ප්‍රතිපදා ටික ලස්සනට කියලා දෙනවා. මොකද බුදුරන් වහන්සේ තරම් කරුණාවන්ත ප්‍රඥාවන්ත කෙනෙක් මේ ලෝකේ නැහැ. බුදුරණවහන්සේ ඔය ටික ඔක්කොම කියලා දෙනවා. ඔය පාඩම් මාලා ඔක්කොම නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න, ගණන් ඉගෙන ගන්න, භාෂාවක් ඉගෙන ගන්න. ඒවට නේ පාඩම් මාලා තියෙන්නේ. බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාව වර්ධනය කරගන්න. ප්‍රඥාව වර්ධනය කරගන්න හේ එක පාඩට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒකට ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තියෙනට ඕන. ඉතින් ඒක තමයි පටිච්චසමුප්පාද ධර්මයේ කියන්නේ. හැබැයි මේ පටිච්චසමුප්පාද ධර්මයේ කියන කාරණාව ඔය අපි අර මුලින් අපි කතා කරගෙන ආවේ මේ විදිහට අපි තේරුම් ගත්ත කාරණාව ඒක අපේ ලෝකයේ සද්ධා රුචි අනුසරව ආකාර පරිවිතක්ක දිටි නිඥානක්කන්ත කියන රාමුවට යටත්ව අතීත නිරුද්ධ වීමක් සහ දැන් ලැබීමක් කියන මේ අපේ රාමුවට පෙර නොවැසු විරු එකක් නෙමෙයි, අපි පෙර ඇසු විරු ආකාරයේ දන්න දෙයක් විතරයි. පෙර නොවැසු විරු ඥානයක් කියන කාරණාව තේරුම් ගන්න අපි හිතමු දැන් මෙහෙම එකක්. දැන් මම ජාතිපත්‍යෙන් ජරාමන්න කියන කාරණාව මම කොග්ගලගේ මහත්තයාට මෙහෙමයි සෝතාපන්න කෙනා දකින්න කියලා විග්‍රහයක් දෙනවා. දැන් කොග්ගලගේ මහත්තයා ගිහිල්ලා ඔන්න ජාතිපත්‍යෙන් ජරාමන්න කියලා මම කියපු කාරණාව ඒ විදිහටම දකිනවා. දැන් කොග්ගලගේ මහත්තයාට හම්බුනේ පෙර නොවැසු විරු ඥානයක්ද මම කියපු කාරණාවද අද්දැක්කේ? මං කියපු කාරණාවනේ. එතකොට කොග්ගලගේ මහත්තයනේ පෙර නොවැසු විරු එකක් නෙමෙයි හම්බලා තියෙන්නේ. බුදුරණවහන්සේ ජාතිපත්‍යෙන් ජරාමන්න කියලා විග්‍රහ කරා මේ හිතන්න ඕන විදිහ ආරණ්‍යයයි විග්‍රහ කළා දුන්නා. තමාතුලින් දැකියුත්. හැබැයි ඒක මම යම් කිසි විග්‍රහයක් කළා දුන්නාට පස්සේ මේක මෙන්න මෙහෙම මෙතන ශනියෙන් මේක හට ගන්නවා, මේක මෙහෙම නැති වෙනවා, මෙතනකොට මේ විදිහට තමයි අත්දැකීම හම්බෙන්නේ කියලා ඔන්න ඔය විදිහට මම විග්‍රහ කරා නම් ඒක තව කෙනෙක් දැක්කා නම් එයාගේ අවබෝධයේ පෙර නොවැසු විරු එකක් නෙමෙයි, එයාගේ අවබෝධය අර කියපු අර දෙයට ගැළපිල්ල. එතකොට මේ ගැළපිල්ල ශ්‍රද්ධාව, රුචිය, අනුශ්‍රව, ආකාර පරිවිතක, දිටි නිඥාන කන්ති එක්ක බුදුරන් වහන්සේ පෙන්වපු විග්‍රහය තුළ ජාතිප්‍රත්‍යයෙන් ජරා මරණ කියන කාරණාව මේ අපි දන්න රාමුව සියල්ලක්ම ඉක්මවපු
ප්‍රත්‍යයෙන් උපම් බව දකින න්‍යාය. ඒකයි මම අර මුලින් උච්චිවි අපට පෙන්ලා දෙන්න පුළුවන් බුදුරණවහන්සේගේ ධර්මයත් එක්ක ගැළපෙනකොට යම් ප්‍රතිපදාවක් තුළ යම් අඩුවක් තිබෙන බව. ඒ තුලින් තව ඉදිරියට යමු විය යුතු බව. එහෙම නැතුව අපට වෙන විග්‍රහ කරන්න පුළුවන් දෙයක් අද හැමෝම කැමති භාවනා ගුරුවරයෙක් හැටියට යමක් කියලා දෙනවා නම් මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා තමා තුළ යෝනිසෝ මනසිකාරී ආධ්‍යාත්මික අංගයක් කරගන්න නැතුව අනුන් තුළින්ම මේක යන්න කැමැත්තක් තියෙනවා. අනුන්ම මේක යම් කිසි විග්‍රහයක් දෙනවනම් ඒකටම කැමැත්තක් තියෙනවා. එහෙමයි මම හිතන්නේ දැන් අපේ මේ ප්‍රේක්ෂකයොත් බලාගෙන ඇති දැන් අපි පෙන්නවා මේ ජාති ජරා මරණයි මේ මේ අර ලෝකෙට අයිති ජාතිය නැත්නම් ඉපදීමයි අපි දකින මේ වයසට යෑම මැරීම කියන ජරා මරණේ ගත්තොත් දැන් පටිච්ච සමුප්පන්න න්‍යායට ගැලපෙන්නේ නැහැ. මොකද මේ ඇති කල්ලි මේ වේ කියන ධර්මතාවය පෙන්වන්න බෑ. දැන් ජාති පච්චයා ජරා මරණං කිව්වොත් දැන් ජාතියයි මරණයයි එකට පෙන්වීමේ හැකියාවක් නැහැ. මේ මේ අපි මේ සාමාන්‍ය කෙනා දකින මට්ටමට බොහොම කලාතුරකින් මේ වෙනවා ජය. එහෙම වුණත් බර්ත්ඩේ පාටියයි ආමංගල උත්සවයයි එකට ගන්න වෙනවා. නෑ නෑ ඒකත් කුක්කලගේ මහත්තයා ඉපදිලානේ මරු. එහෙමයි. ඉපදිුණා පස්සේ ඉපදිලා මරුන්නේ. එහෙමයි. නෑ මරණය හම්බෙද්දි ඉපදීම හම්බෙලා නෑනේ. ඔව්. ඉස්සෙල්ලා ඉපදුණා. ඉස්සෙල්ලා ඉපදුණා. සෙනෙයකින් මරුණා. එතකොට මරණය හම්බෙද්දි ඉපදීම ඉවර වෙලා. එහෙමයි. ඉමස්මින් සතිය දැන් හොති වෙන්නේ නෑ. ඒත් හම්බෙන්නේ. ඔව් දැන් මෙතන මේ දැන් මෙතන මොකද්ද අඩුවක් තියෙනවා කියලා පෙනුන ගමන් මං හිතන්නේ වහන්සේ ඊළඟ එකටත් උත්තරේ දුන්නා. මොකද දැන් කට්ටිය බලාගෙන ඉන්නේ එහෙනම් හරි මොකද්ද ඔය න්‍යායෙන් ගලපලා කියන්නේ කොහොමද? දැන් ඒක අහගන්න තමයි බලන් ඉන්නේ. මොකද මේක දැනගත්තු ගමන් හරි අවබෝධ කරා දැන් ඒක දැන් මේ සෝවන් වෙන්න පුළුවන් කියන මට්ටමකට එනවා. දැන් මේක දැන් වහන්සේ මං හිතන්නේ දැන් අන්තිමට ඒකට පිලිතුරක් දුන්නා. දැන් මේක තවත් කෙනෙක්ගෙන් අහගත්තටම මේක හරියන්නේ නැහැ. ඔය ඒක අනුංගෙ දෙයක්. ඒක ඇත්තටම අනුංගෙ දෙයක්නේ. යෝනිසෝ මනසිකාරේ තමා තුළ ඇතිවිය යුතු දෙයක්නේ. දැන් මේක ඇත්තටම කොග්ගලගේ මහත්තයා හිතන කෙනෙකුට දැන් මේ කියපු කාරණා එක්ක හිතන්න වෙනවා. අන්න නුවණ තියෙන කෙනාගේ ලක්ෂණේ. ඒකෙන් තමයි යෝනිසෝ මනසිකාරේ ආලවක අහනවා නු ප්‍රඥාවට ගන්න කොහොමද? සුසුතේ ලැබති පඤ්ඤාපමත්ත විචක්කන. අහපු ධර්මයේ අප්‍රමාද විචක්ෂණේ. එතකොට එහෙනම් දැන් එයා තුළම සොයන්ව හට ගන්නවා. එහෙනම් මේක දැන් තේරුම් ගන්න ඕනේ නිකේ. ප්‍රශ්න කිරීමක් එන්න ඕනේ. තමා තුළින් එන්න ඕනේ. එහෙමයි. අන්න ඒකත් එක්ක තමයි මේ යෝනිසු මනසිකාර උත්පාදයේත් එක්ක මේක හම්බෙන්නේ. තව කාරණාවක් මම කැමතියි එතන විග්‍රහ කරලා දෙන්න. දැන් මේ ජරා මරණ සහ ජාතිය කියන එක අපි දන්න තේරෙන කාරණා වැරදි බව මේ ආරණ්‍යයත් එක්ක ආරණ්‍යයදී විග්‍රහ කරනවා. මේ ඇතිකල්ලි මේ වෙයි සහ මේ උපදීමේ මේ උපදී කියලා. එතකොට ජාතිය ඉපදීමේ ජරා මරණ උපදී කියලා විග්‍රහ කරනවා. ජාතිය ඉපදීමේ ජරා මරණ උපදී. එතකොට ජරා මරණ උපදින්න දැන් අපි උපදිනවා කියන කතා කරන්නේ වෙන විග්‍රහයක් එක්කනේ. ජරා මරණයත් ඉපදීමක්. එහෙනම් ජරා මරණය ඉපදෙන්න ජාතිය උපදින්නට ඕන. ඔව් මං හිතන්නේ මේ දැන් මරණය උපදිනවා කියන එකම නිකන් මේ පැටලිලි සාධක. මොකද මේ මරණය ඉපදීම කියන්නේ. එතකොට දැන් යම දැන් අන්න ඒක තමයි මම අර මුලින්ම කිව්වේ අපට දැන් පටිච්චසමුප්පාදෙන් හටගත්ත දෙයක් දැන් අර එකක් කතා කරන්න ගියාම මේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙමයි. දැන් මරණය විතරක් කතා කරන ජරා මරණය කතා කරන ගැටලුව අපට ලොකු අරබුදයක් ප්‍රශ්නයක්. බුදුරණවහන්සේ පෙන්වන්නේ ඒකේ හේතුව හොයන්න. ඒ හේතුව හොයපු න්‍යායිතේ පටිච්චසමුප්පාදේ හම්බෙන්නේ. මරණය කියලා කියන්නේ අපට හම්බ වෙන්නේ නැති වෙන බවට, විනාශ වෙන බවට, නිරුද්ධ වෙන බවටයි මරණය හම්බෙන්නේ. මරණයක් බව කියන්නේ උප්පත්තියක්. ඒ කියන්නේ මොන මොකක් ඒ කියන්නේ යම් හේතුව නිසා හටගත්ත දෙයක් මරණය කියලා කියනවා. ඒ කියන්නේ මරණය කියන සිද්ධියෙම භවජාති දෙකම එතන තියෙන්න ඕන. එතන පේන්න ඕන. පේන්න ඕන. ඒ කියන්නේ මරණය හම්බ වෙනවා කියලා කියන්නේ මරණයක් උපදිනවා. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. මරණය උපදින්න ජාතිය උපදින්නට ඕන. දැන් ඉමස්මින් සති ඉදං හෝති. දැන් ඉදං කියනකොට මරණය ඉදන් කියන එකට දැම්මොත් ඉමස්මින් කියන එක ජාතිය. එතන මරණය පේන තැනම ජාතියක් පේන්න ඕන. හට ගැනීම. ඒ වගේම භවපච්චා ජාතියකට දැම්මොත් ඒකේ ඉමස්මින් සති ඉදන් හෝති කියනකොට
භව විද්‍යමාන වෙන තැනම ජාතිය විද්‍යමාන ජාතිය විද්‍යමාන වෙන්න ඕන ඒක මරණයක් විද්‍යමාන. ඔව් ඊළඟට තව එකක් ඔබලගේ මහත්තයා ඔය දර්ශනීය දකින්න තැනදී මම වැරදි බවත් හම්බෙන්නට ඕන. එහෙමයි. දැන් මෙච්චර කල් හිතන් හිටියේක වැරදි. වැරදි කියලා. එහෙමයි. මම දාගත්ත එක වැරදි නෙමෙයි. කියන්නේ අපි තුන මෙතන මම නැහැ කියලා. නෑ මම කියලා ගත්ත වැරද්ද හම්බෙනවා නම් එතකොට මෙහෙනම් අපි දන්නේ මගේ ජාතිය සහ මගේ ජරා මරණයේ වැරද්දක් නේ මෙච්චර කාලයක් තිබුණේ. දැන් අපි මේ හොයාගෙන යන්නේ ඔබලගේ මහත්තයා මගේ ඉපදීම සහ මගේ ජරා මරණය පුද්ගලයාට සිද්ධ වෙන දේ. අන්න පුද්ගලයාට සිද්ධ වෙන දේ. ඒකයි මේ ප්‍රශ්නේ. දැන් අපි පටිසමුප්පාද කියලා ඔක්කොම ගලපවන්නේ මම ඉපදිද මගේ ස්පර්ශය දැන් මගේ ජාතිය මගේ ජරා මරණය අපි මේ මගේදී තමයි ඔක්කොම ගලපන්නේ. හැබැයි මේ දර්ශනයේදී මම කියලා ගත් එක වැරදි බව හම්බෙනවා මිසක් මේ මගේ ජාතිය නිසා මගේ ජරා මරණ නෙමෙයි. ඔව්. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටිය තියාගෙන මේ පටිච්චසමුප්පාදයක් විස්තර කරාට වැඩක් නැහැ. මේක නැති වෙන්නේ නැහැ. ආත්ම දෘෂ්ටිය ඇති උනේ මේ බව නොදන්න කමටයි කියන ඒ මොන දැන් ගරු ස්වාමීන් වහන්සේ ගිනුත් ඒ ප්‍රශ්නයවත් දැන් අපි සමාජයේ ගත වෙලා තියෙන පටිච්චසමුප්පාදයේ මේ ජාති ජරා මරණ භව ඊළඟ භවයක් ගැන හිතනවා ඒ මතේ සම්පූර්ණයෙන්ම බැහැර කරලා නේද මේ මස්මින් සති ඉදම් හෝති කියන පදේ තුල අපි මේ අවබෝධයට ප්‍රමිනෙන්න. ඔව් ඇත්තටම සමාජගත වෙලා නැහැ පටිච්චසමුප්පාදේ. සමාජගත වෙලා තියෙනවා තම තමන්ගේ මතවාද ටික. පටිච්චසමුප්පාදේ කියලා කියන්නේ ඊමාස්මින් සති ඉදන් හෝති. සමාජමිනාද පොත්පත්වල අපි දැකලා තියෙනවා චක්‍රයක් ගහලා ඒ චක්‍රයේ එක පැත්තක් අතීත තව පැත්තක් අනාගත වර්තමාන කියලා බෙදලා. ඉතින් ඒවතුල නිසා සමාජගත වුණේ ස්වාමීන් වහන්සේ. දැන් එක ක්ෂණයකින් මේ ඔබ වහන්සේලා වැනි උතුම් ස්වාමීන් වහන්සේලා මේක මෙන්න මේ මස්මින් සති දන් හෝති එමෙ නැත්තම් මේ ඇස ඇතිකල්ලි රූප ඇතිකල්ලි කියලා වෙනම විග්‍රහයන් සමාජගත වෙනකොට මේක තුර විශාල පරස්පරයක් විද්‍යමාන වෙනවා. දැන් මේ පරස්පරය තුළ අර පැත්තේ ගිරිලා ඉන්න ජනතාවට ලොකු ගැටලුවක් ස්වාමීන් වහන්සේ. කෙසේද මේ මොහොතේ සිදුවන පටිච්චසමුප්පාද ක්‍රියාවලිය ආයතනයන්ගේ ඉපදීම සලායතනයන්ගේ ක්‍රියාවලිය කෙසේද මේක දකින්නේ කියලා. ඒ නිසා මේ දැන් ක්‍රමානුකූලව මේ සියුම් කරුණු එකින් එක ලියා ගත්තොත් ඔබ වහන්සේට පින් මේක සමාජගත කරනවා නම් මේ තිබෙන தত্ত্বය පහත දෙලා. ඇත්තම කියන්නේ ඒක අපට යොමු කරන්න පුළුවන් එකම දේ තමයි බුද්ධ වචනේ හදාරන. අද ගොඩාක් තියෙන බුද්ධ වචනේ හදාරන නැතිකම නිසා අපට තේරෙන දෙයක් අපි විග්‍රහ කරලා දෙන්න තැනදී ඒ කාරණාවට යොමු වෙන එක. දැන් අපි මේ කතා කරන දේ අපි කතා කරන දේ අහගෙන ඉන්න අයට හිතෙනවා ඇති මොකද්ද මේ කියන්නේ මේක තේරෙන්නේ නැහැනේ. දැන් මේ ළඟදිත් ඔය වැඩසටහනකට ඇවිදිලා කියලා ගිහින් තිනා මේවා තේරෙන්නේ නැහැ රිටවල තියෙනවා කියලා. එතකොට ඇත්තටම ඒ කතා කරන දේ තේරෙනවා නම් බුදුරණවහන්සේගේ බණක් අහන්න ඕනේ නැනේ. අය අපි දන්න දේනේ කියන්නේ. එහෙනම් සමාජගත වෙලා තියෙන සියල්ලම දන්න දේ. මෙතන මතු කරන්න ඕන ස්වාමීන් වහන්සේ මං හිතන්නේ දැන් කෙනෙක් අධෛර්ය වෙන්න පුළුවන් මේවා හරි ගැඹුරුයි තේරෙන්නේ නැහැ ඊට වඩා සරල විදිහට තේරෙන ඒවා තියෙනවා ඉතින් අපි හිතෙන්ට යනවා එහෙම ඒක හිතන එක තම තමන්ගේ වැඩක් හැබැයි මෙතන මේ සියුම් ඥානයක් තියෙනවා දැන් මේ තමන් නොදන්න බව දැන ගැනීම ප්‍රඥාව කියන එක දැන් දන්නවා කියලා හිතන් ඉන්නවට වඩා නොදන්න බව දැන ගැනීම ප්‍රඥාවක් එතකොට අන්නේ ඒ කරුණයි මේ මතු කරන්නේ කියන්නේ මේ දන්න දෙහේ අඩුවක් තියනවා කියලා පේන්නේ ප්‍රඥාවට. එහෙම පෙනීම තුල තමයි මාර්ගය උපද්ද ගැනීම හැකියාව තියෙන්නේ. දහම සෙවීමේ උනන්දු වෙන්නේ. ඔය ඇත්තටම ඕක කියන්නේ මට මතක් වුණා බුදුරණන් වහන්සේ මට මතක අනංගන සූත්‍රයේ ඒකේ විග්‍රහ කරනවා කෙලෙස් තියෙන කෙනෙක් හතර දිනේ පුජ්ජලෝ එක්කෙනෙක් ඉන්නවා කෙලෙස් තියෙන බව දන්නේ නැහැ. අනිත් එක්කෙනා කෙලෙස් තියෙන බව දන්නවා. අනිත් එක්කෙනාට කෙලෙස් නැහැ කියන්නේ ලෝකේ මාත්‍රෙ විග්‍රහ කරන්නේ කෙලෙස් නැති බව දන්නේ නැහැ. අනිත් කෙනා කෙලෙස් නැහැ නැති බව දන්නවා. කෙලෙස් තියෙද්දි තියෙන බව නොදන්නා කෙනාට වඩා ශ්‍රේෂ්ඨයි තියෙන බව දන්න කෙනා. එයා පුරුදු කරන් දුරු කරන් උත්සාහ කරනවා තියෙන කෙලෙස්. කෙලෙස් තියෙනවා. හැබැයි කෙලෙස් තියෙන බව දන්නවා. එයා උසස්වර කෙලෙස් නැති කෙනාට. ඔව්. කෙලෙස් නැති කෙනෙක්ගේ නැති කෙනෙක් ඉන්නවා දන්නේ නැහැ කෙලෙස් නැහැ කියලා. එයා නැවත නැවත අර කෙලෙස් ඇති වෙන දේ ඇසුරු කරන යාට කෙලෙස් කරාම යොමු වෙනවා. හැබැයි නැති බව දන්න කෙනා නැති වෙන විදිහම ආයෙ කටයුතු කරනවා. එහෙනම් අපි දන්නව නම් අපට මේ තියෙන කාරණාව තේරෙන්නේ නැහැ. අපි කරපු කාරණාව වැරදි කියලා එක රොණෙන් මෙයා නුනයි. ඒක සයින්නම් සත්තව ටිකක් මේ තේරෙන
මට්ටමකින් ගත්තොත් දැන් අපි හිතමු කෙනෙක් බොහෝම සිල්වන්තව භාවනා කරලා ධ්‍යාන වඩලා බොහොම කෙලෙස් තුනී වෙලා ඉන්නේ. සමහර විට එයා මරණයන් මැත්තේ බ්‍රහ්ම ලෝකයක උපදී. හැබැයි මිදිලා නැහැ නැවත අපාගත වීම. සතර අපාගත වීම. දැන් කෙලෙස් නැතුව කාලයක් ඉඳී සමහර විට කල්ප ගාණක් ඉඳී. මතු වෙන්නේ නැතුව. ඒ කියන්නේ යටපත් වෙලා. ඒත් එයා දන්නේ මේ අනුසය වශයෙන් මේක ආයේ මතු වෙන්න පුළුවන්. අවිද්‍යාව දුරු වෙලා නැති නිසා අනුසය ධර්මයන් ඉඳ තියෙනවනේ. ඉතින් ඒ නිසා තමයි මේ ලෝකයේ මට්ටමින් කෙලෙස් සැටපත් වෙලා ගියාට මේ හේතුඵල ධර්ම තේරුම් ගැනීමෙදි කෙලෙස් කියන්නේ මොකද්ද කියන එක ප්‍රධානම දැන් අපට ඇත්තටම කෙලෙස් කියනකොට ලෝකෙදී හම්බෙන්නේ රාගය දේශයයි. මේ මෝහය තියෙන්නේ මම මතමයි. මෝහය තියෙන්නේ. ඉතින් මෝහය කියන කාරණාව මේ ලෝකේ කාටවත් හම්බෙන්නේ නැහැ. මෝහය හම්බ වෙන්න නම් සත්‍ය දකින්නට ඕනේ. සත්‍යම දැකීමටමයි මෝහය කියන්නේ. සත්‍ය දකිනවා කියලා අපි හිතාගෙන ඉන්න තැනදිත් අපි හිතනවා නම් සත්‍ය දැක්කා මම කියලා එතනක් තියෙන්නේ මටම හම්බෙච්ච දෙයක්. මම නොයදීමයි මෝහයේ දුරවන බව හම්බ වෙන්නේ. මටම හම්බුනවා නම් සත්‍ය දැක්මක් ඇති බව එතනත් මෝහයමයි. ඒක දැන් මේ අද කාලේ හුඟක් දැන් ඇත්තටම භාවනාවල යෙදෙනකොට මේ රාග ද්වේෂ යටපත් වීමක් තියෙනවා. ඒතට ඒවයි නිතර නිතර යෙදෙනකොට මේවා මතුවෙන්නේ නැහැ. ඒතට කෙනෙකුට මේක හිතෙනවා දැන් මේ මගඵල ලැබලා තමයි මේ ඉස්සර මගේ මේ කෙලෙස් තිබුණා. කෙලෙස් කියලා කියන්නේ අර විද්‍යමාන වෙන රාග ද්වේෂ. ඒතට ඒවා දැන් නැහැ. ඒතට ඒකත් එක්ක තමයි මේ හිතෙන්නේ. එහෙනම් මේ ආර්ය මාර්ගය තමයි මගඵල ලැබලා තමයි ඒ වුණාට මේ සියුම් වශයෙන් අර මෝහයට යට වෙලා දැන් එතන තියෙන භයානකකම තමයි දැන් මේගොල්ලෝ උසස් තැනක උපදින්න හැකියාව ලැබෙයි. ඒ වුණාට මේ සසරෙන් එතෙර වෙන මාර්ගයට වැටෙන්නේ නැහැ. ඉතින් මේක හරි අවාසනාවන්ත තත්ත්වයක්. මොකද මේ ලැබිලා තියෙන්නේ ෂණ සම්පත්තිය. ආයේ මේක ලැබෙයිද දන්නේ නැහැ. මේ දහමක් අහන්න ලැබුණ අවස්ථාව. ඒකට ඒක මගහැරිලා යන අවාසනාවන්ත තත්වයකට පත් වෙන්න පුළුවන් නේද ස්වාමීනි? ඒක තමයි. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් ওই මෝහය කියන තත්වය රාගය ද්වේෂත් එක්ක බැඳිලා නේද තියෙන්නේ? ඒ දෙක මෝහය ඉන්න පුද්ගලයාට නේද රාගය තියෙන්නේ? ද්වේෂය තියෙන්නේ. එහෙනම් මෝහය මූලිකයි නේද? මෝහය හඳුනා ගත්තොත් රාග ද්වේෂ කොහෙත්ම පැනනගින්නේ නැහැ නේද? ඔව් ඒක ඇත්ත. මෝහය මත තමයි රාග ද්වේෂ කියන කාරණා පැනනගීමට ඉඩ තියෙන්නේ. හැබැයි රාගදේශ කියන කාරණාව කෙනෙකුට දුරු කරන්න පුළුවන්. මොකද ඒක ඇත්තටම මේ රාගදේශ නැතිම වුණත් ඔව් මෝහය නැහැයි කියලා කියන්න බෑ. රාගය දේශේ නැති පුජ්‍යලීකුයි හම් වෙන්නේ ලෝකේ මුලින්ම. මෝහයේ දුරු වීමත් එක්ක රාගදේශ නොයදිනවා මිසක් රාගයේ දේශේ නැති පුජ්‍යලීක හම් වෙනවා නෙමෙයි. දැන් අපට ලෝකේදී හම් වෙන්නේ රාගයේ ද්වේෂී නොමැති පුජ්‍යලයක්. ආරක ශාස්ත්‍රවරයා ඊළඟට සුනිච්ච ශාස්ත්‍රවරයා තවත් විවිධ ආලාරකාරම් උද්දකරම් පුත්ත ඒ කට්ටිය රාග ද්වේෂ නැති පුජ්‍යලයෝ. ඔන්න ඕක අපි හිතන්නේ නැහැ. ඇත්තටම රාග ද්වේෂ නැති පුජ්‍යලයක් ඉන්නවා. නමුත් මෝහය නැතිවීමත් එක්ක මෝහයේදී පුජ්‍යලත්වයේ වැරදි බව හම්බෙන්නේ රාග ද්වේෂ යෙදෙන්නේ නැහැ. මෝහය දුරු වීමෙන් පුජ්‍යලත්වයේ වැරදි බව හම්බෙච්ච නිසා රාග ද්වේෂ නැති පුජ්‍යලයක් නෙමෙයි. රාගදේශ යොදන්න ඉතින් අවශ්‍යයිනේ පසුබිම. ඔක මං හිතන්නේ ඔය ඔය විග්‍රහය නෙමෙයි වෙන විග්‍රහයක් එක් පෙන්වන්න උදාහරණයක් දෙනවා. කකචුක්ම සූත්‍රද කොහෙද පාට තියෙනවා. පාටෙන් චිත්‍රයක් අඳින්න හදනවා අවකාශේ. සායන් දිය සායන් ටිකක් අරගෙන පෙන්සලක් අරගෙන අවකාශ චිත්‍රයක් හදනවා. නමුත් අවකාශ චිත්‍රයක් ඒක ගොඩනැගින් ඒක එතන පසුබිමක් නැහැ. එහෙනම් රාගදේශ නැති කෙනෙක් නෙවෙයි ආර්ය ශ්‍රාවකයා. බුදුරණවහන්සේගේ ශ්‍රාවකයා මෝහයේ දුර්වණ තැනදී මමත්වය කියලා ගත්ත වැරද්ද හම්බ වීමේදී රාග ద్వේස නොයදීමක්. නමුත් මෝහයේ ඇති තැනදී ලෝකේ රාග ద్వේස දුරු කරපු පුජ්‍යලියෙක් ඉන්නේ. ශ්‍රාවකත්වයේදී රාග ద్వේස මෝහ තුනම අතහැරුණා. මෝහය අතහැරීමේදී මමත්වයේ වැරද්ද හම්බුනහම රාග ద్వේස නොයදීමක් තියෙන රාග ద్వේස නැති පුජ්‍යලියෙක් ඉන්නවනේ. ඒ කියන්නේ සම්මනස මෝහය තුල ඉන්න පුද්ගලයා පැහැදිලිම අවිද්‍යාවගත පුද්ගලයෙක්. ඔහුට ඔහුට සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙච්ච පුද්ගලයෙක් නෙමෙයි. ඔහු මහය තුල ඉඳගෙන මොන පුණ්‍ය ක්‍රියා කරත් මොන විදියට හැසුණත් රාගය සම්පූර්ණශය කිරීමක් කොහොමකින් සමෝහයෙන්ම ගැළපෙලා යෑමක් සිදු වෙන්නේ නැහැ. නැහැ ඒක තමයි. රාගය ගැළවෙනවා පුද්ගලයාගේ. ඔව්. දැන් අන්න ඒක හොඳට මතක රාගය සම්පූර්ණයෙන්ම මතු නොවන ගානට
යටපත් වෙන්න පුළුවන්. එතන ඇත්තම නැහැ කියලාම කියන්න පුළුවන්. පුජ්‍යලයට නෙයි. පුජ්‍යලයට. හැබැයි පුජ්‍යලයා ඉන්නවා. ඔව් රාගය කියන එකට කොග්ගලගේ මහත්ය හේතු වෙන්නේ සුබ නිමිත්තයි අයොනිසු මනසිකාරයයිනේ. ඉතින් අසුබ නිමිත්තයි යොනිසු මනසිකාරයයි පුතඥය වඩනකොට අපි කොහොමද කියන්නේ සියුම් රාගය තියෙනවා කියලා? මොකද රාගයට සියුම්ම හෝ ගොරෝසු හෝ රාගයට පත්තේ සුබ නිමිත්ත. එතකොට අපි යනවා මේ නිත්‍ය සංඥාවට. ඇයි රාගය කියන එක නිත්‍යයි? නිත්‍ය වෙනවා. නමුත් රාගයේ ප්‍රත්‍ය සුබ නිමිත්තයි අයනස මනසිකාරයයි. එහෙමනම් රාගයේ පොඩ්ඩක්වත් නැති පුජ්‍යලයක් ඉන්නවා. ද්වේෂයේ පොඩ්ඩක්වත් නැති පුජ්‍යලයක් ඉන්නවා. ඒක පුතඥයා. මොකද පුජ්‍යලයක් ඉන්නවා. එහෙමයි. නමුත් බුදුරන් වහන්සේ පෙන්වන ප්‍රතිපදාවේදී රාග ද්වේෂ නැති පුජ්‍යලයක් නැහැ. මෝහයේ දුරු වීමේදී හම්බ වෙනවා පුජ්‍යලත්වයේ වැරදි බව. ඒසාර රාග ද්වේෂ යෙදෙන්නේ නැහැ. මමත්වයෙන් ගැනීම වැරදි බව. මමත්වයෙන් ගැනීම, ඒ කියන්නේ මමත්වයෙන් ගැනීම කියන්නේ ගැනුණා නම් මමත්වේ තමයි. මම නොයදෙන බව හම්බුනහම ඉතින් රාග ද්වේෂ යදන කෙනෙක් හදාලා නැහැ. ඒක රාග ද්වේෂ නැති බවක් හෝ ඇති බව. ඇතර නැති බවක් ගන්නෙම ඇති බවක් ඇති තිනා. එහෙනම් සමන්නසේ මෝහය දුරු කරන්න නම් බුවාංශය කියන පටිච්චසමුප්පාද ධර්මයේ දකින මස්සෙන් සති දැන් හෝති කියන පදේ යම් කෙනෙක් බුදුරණවහන්සේ වෙන්න පරිසම්පා දැක්කොත් විතරයි මෝහය දුරු වෙන්නේ. රාගය දේශය කියන කාරණාව අපි පුතඥය ඉස්සල්ලාම ගන්න අතීත රාග දේශ දුරු කිරිල්ල. බුදුරණවහන්සේගේ ප්‍රතිපදාව තුළ විග්‍රහ කරලා පෙන්වන්නේ මෝහය දුරු වෙච්ච තැන රාග දේශ තියෙනවත් නෙමෙයි. රාග දේශ තියෙන්න ඕනේ දුරු වෙන්න. රාග දේශ නොයදිනවා යෙදෙන්නේ නැහැ. මොකද යෙදෙන්නේ නැත්තේ රාගයයි දේශයයි කියන කාරණාව තියෙන්නේ පුජ්‍යලියක් මත පදනම් වෙලා. පුජ්‍යලයට මේක දුරු වෙච්ච බව හම්බ වෙනවා. ස්වාමීන් වහන්සේ යම් කිසි ගාථා පදයක් මම දැකලා තියෙනවා මේ සජ්ජායනා කරනවා මේ යම් යම් දේශකයන් වහන්සේලා රාගක්ඛයෝ නිබ්බාණං ද්වේෂක්ඛයෝ නිබ්බාණං මෝහක්ඛයෝ නිබ්බාණං. ඒතර මිනිස්සුන් පෙළඹෙනවා වැරදි විදියකට. ආ රාගය නැති කරා නම් ඒක තමයි නිවන. ඉතින් එතන මෝහය කියනවනේ. මෝහය තියෙන නෝ මෝහය කියන පදයට මූලිකත්වයක් දෙන්නේ නැහැ නේ අපේ ස්වාමීන් වහන්සේ. ඒක තමයි. ඒක හංගලා තියෙන්නේ. ඒක විස්තර කරන්න ඉතින් මෝහය කියන කාරණාවත් විස්තර කිරිල්ලම තමයි පටිච්චසමුප්පාද විස්තර කිරිල්ලේ. එතකොට රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ. රාගක්ඛය දෝසක්ඛය මෝහක්ඛයයි නිබ්බාණේ. එතකොට නම් මේ රාග ද්වේෂ මෝහ තුනම ෂය බව නිබ්බාණතර මේක තවත් ගොඩක් විග්‍රහ කරන්න පුළුවන්. මේ ඔය දැන් කර්මය කියන පැත්තත් එක්ක කතා කර කර්මය දැන් අපි හිතනවා මේ කර්මයෙන් උපත කර යනවා කියලා. කර්මයෙන් උපත කර යන්නේ නේ උපත කර යන්නේ ආශ්‍රව අවිද්‍යාව මේ පදනමත් එක්ක. විපාකයයි කර්මයක් කියලා කියන්නේ. ඉතින් මේ බුද්ධ දර්ශනය අපි හරියට අධ්‍යයනය කරොත් තමන්ගේ මතවාද ඉක්මවලා අපි දන්න දේ සමහරවට අර මේ ලෝකේ ඇහින් දැක්ක දෙයක් විතරමයි බුද්ධ දර්ශනීය තියෙන දෙයක් නෙමෙයි. බුදුරණවහන්සේનો යථාර්ථය නෙමෙයි. ඉතින් ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ බුදුරණවහන්සේ පෙන්නපු සත්‍ය ආර්ය න්‍යාය. ආර්ය න්‍යාය හම්බෙන තැනදී මේ පටිච්චසමුප්පාද න්‍යාය දර්ශනීය හම්බෙන තැනදී ත්‍රිලක්ෂණය කියන්නේ මොකද්ද කියලා හම්බෙලා නিত্য සපාත්ම කියන ගත්ත කාරණාව ඉක්මවනවා. අපි මෙන්න මේ ප්‍රතිපදාව හුරු කරන්නට මේ සියලු දේවල් උපකාරයක් කරගන්නට ඕනේ. තකසයින්හස දැන් අන්න අපි පෙන්නවා දැන් මේ මේ ඉන්න එකේ ඉන්න මතවල තියෙන අඩුපාඩු. එතකොට දැන් කෙනෙකුට ඊළඟ ප්‍රශ්නේ එන්නේ කොහොමද මෙතනින් මේ ගැලවෙන්නේ නැත්තම් මේ ඇත්ත දකින්නේ ඇත්ත දකින්න දැන් අපි එකපතකින් පෙන්නවා මේ ඇත්ත කිව්වට වැඩක් නැහැ. ඔක තීරුම් ගන්න සමහර විට ඇහුගට ප්‍රඥාව වැඩිලා නැහැ. එතකොට ඔන්න ප්‍රශ්නයක් එනවා. එහෙනම් දැන් ප්‍රඥාව වඩා ගන්න මේ තේරුම් ගන්න සුදුසු මනසක් සකස් කර ගන්න ඕන. දැන් මේක තේරුම් ගන්න නම් ඊළඟට මොකද්ද කරන්න ඕන කියන ඔව් කළ යුතු ප්‍රධානම කාරණාව තමයි කාගේවත් මතවාදයකින් දෘෂ්ටියකින් තොර සුපිරිසිදු බුද්ධ වචනය අධ්‍යයනය කරලා ඒ බුද්ධ වචනය එක්ක නුවණින් විමසීමට යොමු වෙන්නට ඕනේ. හැම වෙලෙම බලන්නට ඕනේ අපට ලැබෙන සියලු අධ්‍යක්ෂීම් සියලු දේවල් බුද්ධ වචනය හා ධර්මයේ විනය හා සසඳලා ඒක හා ගැලපෙනවාද කියලා බලන්න අපි බුද්ධ වචනේ ඉගෙන ගන්නට ඕනේ. ඉතින් අපි මේ විග්‍රහ කරගෙන යන ප්‍රතිපදාව ක්‍රමානුකූල බුද්ධ වචනේ ඉස්මතු කිරිල්ල අපි එකිනෙක කිනාක අදහස් ඉස්මතු කිරිල්ලක් නෙවෙයි. අන්නේ බුද්ධ වචනයට යමු වෙලාම අපට යෝනිසෝ මනසිකාරයට ඉඩ හම්බුනොත් අන්න එතනදී අපට මේ ප්‍රතිපදාව හම්බ වෙනවා. ගල්සමනස් දැන් බුද්ධ වචනේ කියලා අපිට පරිශීලනය කරන්න තියෙන්නේ ත්‍රිපිටක ධර්මයේ. ත්‍රිපිටක ධර්මයේ සූත්‍ර පිටකේ තමයි අපි පරිශීලනය කරන්නේ. නමුත් යම්මයි ඒ සූත්‍ර පිටකයේ විග්‍රහයන් වැඩි මේ තමන්ගේ රාමුවට ගැලපලා ගැලපෙනේ වටික මේක හරි කියලා ඒ විග්‍රහය සමාජගත කිරීමක් කරලා ඒක මේ සමාජය තුළ ඔප්පු කරනවා. ඒ කියන්නේ ඔබ වහන්සේ කිව්වාගේ අර මේ භෞතික
විද්‍යාව හෝ මොකක් හරි දාලා ඒක ගලපනවා. ගලපලා දැන් ඒක ගලපනකොට අරකට එක ගැලපෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. කොයිද? සූත්‍ර පිටකයේ තියෙන සූත්‍රෙට. ඒතර සූත්‍රේ වැරදි මේ සූත්‍රේ. ඔව් ඒකටම මම හිතන්නේ මම කොටසක් එකතු කරන්නම්. දැන් අද කාලේ මතයක් ඇවිල්ලා තියෙනවා මේ ඒ ත්‍රිපිටකේ අපිට සූත්‍ර ගොඩාක් අහන්න ලැබෙන්නේ ඒවම් මේ සුතං කියලා මා විසින් මෙසේ අසන ලදී. ඒකට දැන් මතයක් ගොඩනගමින් පවතිනවා සමහර විට මේ අහපු එකක් නේ. මේක බුද්ධ වචනේ නෙවෙයි නේ. ඒක නම් පුංචි අදහසක් දෙන්න කොක්කලගේ මහත්. අපි ඒක දිලා වැඩසටහන අවසන් කරන්න කාලයක් ලැබුණ නිසා අපි බුදුරන් වහන්සේ කියන දන්නේ කොහොමද? මේ අති දැන් අපි දන්නේ බුදුරන් වහන්සේ කියලා කෙනෙක් දන්නවනේ, ධර්මික කියලා දෙයක් දන්නවනේ. ඒක දන්නේ දැන් මේ ඇවිල්ලා කෙනෙක් කියපු දෙයක් ඔස්සේ නැත්නම් අතීත ඉඳලාද බුදුරන් වහන්සේ කියලා යම් විග්‍රහයක් ආපු නිසාද? අපි දන්නේ හැමෝම දැන් යමෙක් විග්‍රහ කරන්නත් ඕන කෙනෙක් විග්‍රහ කරන දන්න පදනමක් තියෙන අතීත ඉඳලා ආපු විග්‍රහයක්. අපි ඒක හරි හෝ වැරදි කියලා ප්‍රතික්ෂේප කරන්න නම් අපි ඉස්සරලාම ඒක අධ්‍යයනය කරන්නට ඕනේනේ. ලෝකේ අඥාන කෙනා තමයි ඒක අධ්‍යයනය නොකර ප්‍රතික්ෂේප කරන්නේ. එහෙනම් අපට බුද්ධ කියන වචනේ ආව යම් පදනමකින්ද, අපි බුදුරණවහන්සේ කියලා දන්න යම් පදනමකින්ද, මෙන්න මේක ආවේ කොතනින්ද කියලා අපි ඉස්සරලාම හොයලා බලලා ඒවම් මෙචුතන් වශයෙන් ආපු ඒ කාරණාව අපි ඉස්සරලාම හොඳට ඉගෙනගෙන තමයි හරි වැරදි බව තීරණය කළ යුත්තේ. ඒක හරියට ඉගෙන ගන්න කෙනාට වැරද්දක් හම්බෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ඉගෙන ගන්න නැති කට්ටිය තමයි මේ විදිහට තමන්ගේ මතවාද ඉදිරිපත් කරමින් ඔය ඒවම් මෙචුතන් වැරදි කියේ කිය අපහු තර්කයන් දාන්නේ. ඉතින් ඒ නිසා අපි මුලින් මේ බුද්ධ වචනේ ඉගෙන ගන්න වෙනවා. ඒකට තවත් හේතුවක් වෙන්න පුළුවන්. අපි අර කලින් පෙන්නලා දුන්නා වගේ මේ ලෝකෙට අයිති මත ටිකක ඉඳන් මේ ධහම තේරුම් ගත්තා කියලා හිතාගෙන අර සමහර ගැඹුරු කරුණු මේ හිතා ගන්නවත් බෑ එහෙම මනසකට. ඒකට මේ පටිච්ච සමුප්පාදය අවබෝධ වුණා කියලා මේ ජාතිපත්‍ය ජරා මරණම් කියන එකවත් මේ ආර්ය න්‍යායට ගලප ගන්න බැරුව. ඒකට එහෙම කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් ඔය ධහම වැරදි කියලා. ඒක හිතුණා කියලාත් ගැටලුවක් නැහැ. ඉතින් ධහම හොයන අයට නම් මං හිතන්නේ. මම හිතන්නේ අපි අවසාන විනාඩි කීපේ අපේ රිලැක්ෂනින් පොඩ්ඩක් ඔබට ගිහිල්ලා කතා කරේ එක කතා කර යුතුක් ස්වාමීන් වහන්සේ. ඔබන්ස කියන වගේ බුදුන් වහන්සේගේම දේශනාවක තියෙනවා මම කියූ පල්මින්වත් පොතක පතක තිබූ පල්මින්වත් පිළිගන්න එපා කියලා. ඒක ඒවා මේ සත්වන් හැටියට වෙන තැන විදියකට හෝ. නමුත් යම් කිසි කෙනෙකුට මේ ධර්ම විනයට ගලපන්න හෝ ධර්මයට ගලපීමේ හැකියාවකුත් නැතුව යම් කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්න බෑ ස්වාමීන් වහන්සේ. ඒක නිසා අපි ඉදිරියේදී මෙවැනි කරුණුත් සමාජගත කළ යුතුයි, සමාජය සමග සාකච්ඡා කළ යුතුයි. විශේෂයෙන්ම අපේ වැඩසටහනේ නමත් සත්‍ය විමසුම. සත්‍ය යම් කිසි විමසීමකට භාජන කිරීම කර ස්වාමීන් වහන්සේ. මම ඉතින් කාලෙක් මා ගියා, පයකට අධික කාලයක් අපි සාකච්ඡා කරා. නමුත් කොපමණ සාකච්ඡා කරත් පුදුමාකාර මේ ධර්මයේ ගැළපීම තුළ සතුටක් ලැබෙනවා ස්වාමීන් වහන්සේ. මම හිතනවා අපේ ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් මේ සත්‍ය විමසුමට කැමැත්තක් දක්වනවා. මම හිතන්නේ ඔබ වහන්සේට පෞද්ගලිකව කතා කරලා තියෙනවා, අපි මහාචාර්යතුමාට, ඒ වගේම මට මේක තවදුරටත් පවත්වාගෙන යන්න කියලා. ඒක නිසා ඒ වගේම අපිට මේක විදේශගත අපගේ බෞද්ධයන් මේ වැඩසටහන් ආරම්භලා ඇමරිකාවේ ඒ සිටින විශේෂ තැනැත්තෙක් ඔබ නම ප්‍රකාශ කරන්න එපා කිව්වා. මෙම වැඩසටහන දැනට මේකේ සරල දායකත්වයක් අරගෙන යම්කිසි තනි පුද්ගලයෙක් කරත් ඔවුන්ගේ සොය කැමැත්තෙන් මේ වැඩසටහන තවදුරටත් පවත්වාගෙන යන්න එයට දායකත්වයේ දක්වනවා කියලා අපිට දන්වාවලා තියෙනවා. මං හිතන්නේ මහාචාර්යතුමාට දන්වලා තියෙනවා. එම කෙනෙක් අපි සූදානම් මේ වැඩසටහන තවදුරටත් පවත්වාගෙන යන්න කියලා. ඒකෙන් තේරෙන්නේ අපේ සුගරු ස්වාමීන් වහන්සේ මේ අසරණ වෙලා ඉන්න සත්වයාට මේ එකම පිළිසරණ වෙච්ච නිර්මල බුදුදහම අවශ්‍යයි කියන එකයි. මං හිතන්නේ උපුල් මහත්තයා මේ ඒ පණිවිඩේ අපි මෙච්චර කල් ප්‍රකාශ නොකළත් ප්‍රකාශ කරන එක හොඳයි. මෙතෙක් කල් මේ වැඩසටහන් අපිට මේ දායකත්වය ලබා දුන්නා මං හිතන්නේ නම ප්‍රකාශ කරන්න අකමැති වුණත් මහා පුණ්‍ය කර්මයක් කරගත්තා. ඒ වගේම ප්‍රේක්ෂක ඔබටත් අවස්ථාව තියෙනවා කැමතිනම් මේවට දායක වෙලා මේ වැඩසටහන ඉදිරියටත් පවත්වාගෙන යන්න සහභාගි වෙන්න. විශේෂයෙන්ම මේ විශාල ධර්ම දානයක් කරන මොකද මේ පැටලිලා තියෙන නූල් බෝලයක් ඇටියට පැටලිලා තියෙන මේ ධර්මයේ මෙවැනි උතුම් ගරුණීය ස්වාමීන් වහන්සේලා වැඩම කරමින් තර්කානුකූලව එහෙම නැත්නම් ත්‍රිපිටකයට ගලපමින් සාකච්ඡා මට්ටමින් විසඳීම තුළ මං හිතන්නේ මේකට ප්‍රේක්ෂකයන්ට ග්‍රහණය වෙන ප්‍රමාණය වැඩි අපේ ස්වාමීන් වහන්සේ. එසේනම් පින්වත්නි තවත් දවසකට නිමාවක් දෙමින් නැවත අපි ඔබ හමුවීමේ බලාපොරොත්තුෙන්
මෙවැනි ගැඹුරු කරුණුවන් සාකච්ඡා කිරීමට එකවර පිළි නොගෙන මේ ධර්ම කරුණු ක්‍රමානුකූලව මෙහි ගැඹුර වටහාගෙන අර කියන අසලෝමේ කතාව කෙතරම් සියුම් කරුණක්ද මේ ගැනද මේ සාකච්ඡා කරන්න කියන කරුණ තුළ ඉඳගෙන අපි ධර්මයේ විමසමු, විමසලා ධර්මය අවබෝධ කරගමු. මෙව ලැබුණ අර ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජනයක් ගමන කියන ඒකායන ආයචනය ඔබ සියලු දෙනාට කරමින් අදට ඔබලාගෙන් සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.